තිත්තුනේ කතාව දන්නවා කුලකවලද කියවුද අක්ෂණයේ කුලකවලද තිත්තුනාව කුලකේ ඉන්න අවයව ගන්න ගොඩාරියක් නම් ඉවර වෙන්නේ නැත්නම් මේ තිත්තුන දාන ඉතින් මේ සංඛ්‍යා රටාවෙත් ඒක තමයි තියෙන්නේ මෙන්න මෙහා 3 5 7 9 ලිව්වා මේකේ තියෙන පද හතරක් විතරමයි තේරුම් ගන්න මේකේ තියෙන පද හතරක් විතරමයි 2 5 7 9 කියන පද හතර විතරයි තියෙන්නේ දැන් මේ જાතිය ආයතන කියනවා පරිමිත සංඛ්‍යා රටාවක් පරිමිත සංඛ්‍යා රටාවක් එතකොට මෙයාගේ මේ තිත්තුන දැනීමෙන් සිදු වෙන්නේ මේක ගොඩක් ඉන්නවා කියන එකයි කියන්නේ ඒ නිසා මෙයාට කියනවා අපරිමිත මිත සංඛ්‍යා රටා හරියට තේරුම් ගන්න ගොඩක් ඉන්නවා කියලා කිව්වා තිත්පේලිය තමයි ප්‍රශ්නේ දැන් මෙහෙම ගන්නකො 1 3 5 7 9 1 3 5 7 9 11 13 15 17 19 21 23 දැන් මේකෙත් ගොඩක් ඉන්නවනේ ගොඩක් හිටියද ගොඩක් ඉන්න හිඳ නෙමෙයි මේ ප්‍රශ්නේ ඉන්නේ ඉවරයක් නැත්නම් දැන් මේක ගොඩක් ඉන්නවා තමයි නමුත් මේක තිත් ටික දාලා නැහැනේ තිත් ටික දාලා නැහැනේ අවසානේ තිත් ටික දාලා නැත්නම් තිත් තුනක් දාලා නැත්නම් ඒ කියන්නේ අපි මේ දැන් ලියපු එක නම් අයිති වෙන්නේ පරිමිත වර්ගයට තේරුම් ගන්න. එහෙනම් මේක ඉන්න ප්‍රමාණය නෙමෙයි ප්‍රශ්නයක් වෙන්නේ. අපිට එකේ ඉඳලා 1000 වෙනකම් කට්ටිය ඉන්නවා. එකේ ඉඳලා 1000 වෙනකම් කට්ටිය ඉන්න. 1 2 3 4 5 6 7 8 9 10 ඊට පස්සේ අපි ආපහු අවසානේ 1000 වෙනකම් කියමුකෝ. ඒත් ගොඩක් හිටියට ඒකත් අයින් වෙන්නේ පරිමිත වර්ගයට. එහෙනම් ඔයා මේක ලියා ගන්න. මේ උදාහරණ දෙක මම මෙතන වාර ප්‍රමාණවත් කියලා පරිමිත සහ අපරිමිත හඳුනා ගන්න. වාටි උට් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ටියුට් එක ඩවුන්ලෝඩ් කරන දැන් ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න තියෙන්නේ පරිමිත සහ අපරිමිත වර්ග වෙනස් කරන්න වෙන්නේ කරා පාඩමක ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුළුවන් නම් හොඳයි එහෙම නැත්නම් බොහොම තේරුම් ප්‍රශ්න ලියන්න නැතුව ප්‍රශ්න අංක දාලා අදාළ උත්තර ටික විතරක් මේ ටියුට් එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරනවා වාට කියලා දෙනවා සමහර ප්‍රශ්න උත්තර විතරක් දුවම කියලා මේක කියනවා වාට කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ කොටස් 8 උත්තර ලියනවා නම් ප්‍රශ්න අංක 1 දාලා දැන් ප්‍රශ්න අංක 1 දාලා ප්‍රශ්න අංක 1 මේ ගානේ තියෙන්නේ පරිමිත සහ අපරිමිත වර්ග වෙනස්කම් වෙන් කරගන්න. දැන් පළවෙනි ගානේ මම ලියන්නම්. 20 40 20 40 60 80 නම හරි තේරුම් ගන්න. මෙහෙම ගිහිල්ලා තව 100ක් ඉන්නවා. මේකේ 100ක් ඉන්නවා 100 ඉන්නවා නමුත් තිප්පේලිය දාලා නැහැ. මේක ඉන්නවා පද පහක් තියෙනවා පද පහක් තියෙනවා නමුත් තිත් තුන දාලා නැහැ ඒ නිසා මෙයාලා අයිති වෙන්නේ පරිමිත වර්ගයට පරිමිත වර්ගය රූට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අයිති වෙන්නේ පරිමිත වර්ගය ඒක දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් දෙවන ප්‍රශ්නේ ගත්තොත් 3 60 90 120 ඒක එහෙම ලියලා අගින් ඒත් තිත් දාලා නැහැ පරිමිත සංඛ්‍යා රටාව ලියන්න ඕනේ. දෙවෙනි එකනක් ගත්තාම දෙවෙනි එකනත් අයිති වෙන්නේ පරිමිත. ආ එහෙම ප්‍රශ්න 8ට උත්තර ටික විතරක් ලියන්න. හරි. දැන් ඔය වීඩියෝ එක මේකට නවත්තලා ඒ ටික කරලා ඉන්නකො ඒ ප්‍රශ්න 8ට උත්තර ලියලා ඉන්න. හරි. දැන් ඔය බලන්න. පළවෙනි ප්‍රශ්න කතාව ප්‍රශ්න 8ේ උත්තර මම දැම්මා. පළවෙනි එකේ පළවෙනි එක අයිති වෙන්නේ පරිමිත වර්ගයට දෙවෙනි එක පරිමිත තුන්වෙනි එක පරිමිත හතරවෙනි එක නත් පරිමිත පස්වෙනි එක න අපරිමිත වෙනවා තිතුන තියෙන නිසා පස්වෙනි හයවෙනි අපරිමිත වෙනවා හයවෙනි හත්වෙනි අපරිමිත වෙනවා සහ අටවෙනි අපරිමිත වෙනවා හරි බලන්න හරි වැරදි ටික දාගන්න එකේ අපි ළඟට වුණොත් කතා කරනවා සංඛ්‍යා රටාවක පොදු අන්තරය නැත්නම් අපි කර වෙනස කියන වචනේ කියනවා පොදු අන්තරය ගොඩක් වෙලාවට වෙනස කියන එක ලියාවේ ගන්න හදනකොට අවශ්‍ය වෙනකොට
ඒක ලබා ගන්න සූත්‍රය තමයි පසුපදය අඩු කිරීම පෙරපදය කියන්නේ. එනම තරවතාල අනුමාපතාවක් ලියන පොදු අන්තරය වරහන්තරියක් වෙනස කියලා. හරි. තරවතාල ලියන අනුමාපතාවක් පොදු අන්තරය වරහන්තරියට වෙනස. ඊළඟට මේ සූත්‍රය ලියා ගන්න. පොදු අන්තරය සමානයි වෙනස සමානයි පසුපදය අඩු කිරීම පෙරපදය කියන්නේ. විදිරට කරන අන්තරය වුණා පරිවා. ඊට පස්සේ දැන් බලන්න අපි කියලා දෙනවා. සත්‍යරණාම කොහොමද මේ පොදු අන්තරය ගන්නකොට තෝරන්නේ පෙරපදයේ පසුපදයේ හොයාගන්නේ කියලා. හොඳට අහගන්න තමයි. පෙරපදයේ පසුපදයේ ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නා. මේ බලන්න. සත්‍යරණාමේ දැන් අපි හිතමුකෝ මේ දෙන්නේ පද දෙකක් අල්ලගත්තාම පද දෙකක් ගත්තා. මේක ලියන්න කියොත් හොඳට අහගන්න. දැන් මම මේ සත්‍යරණාමේ 3යි 5යි ලියනකොට මුලින් ලියන්නේ කොහොමද ඊට පස්සේ ලියන්නේ පහ අන්න මුලින් ලියන කෙනාට දෙන්නේ සලකලා මුලින් ලියන කෙනාට පෙරපදය කියනවා දෙවෙනි ලියන කෙනාට කියනවා පසුපදය කියලා දැන් ගන්නකො 5යි 7යි උනා 5යි 7යි උනා ගන්න ඒකෙන් 5යි 5 ලියනනම් 7 ලියන්නේ එනිසා 5 වෙන්නේ කවුද පෙරපදය සහ 7 වෙන්නේ කවුද පසුපදය දැන් 9යි 11යි ගන්නකො ඔයා 9යි 11යි ඒ 9 ඒ 9යි 11යි 9 වෙන්නේ පෙරපදය 11 වෙන්නේ පසුපදය හරි ඒ ටික ඔය ටික ලියා ගන්න මම හිතනවා තේරුණා කියලා අපි පොදු අන්තරය ගන්න කරන්නේ මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරනවා නැත්නම් මෙයාගෙන් මෙයා අඩු කරනවා 11 දෙන්නේකේ නැත්නම් මෙයාගෙන් මෙයා අඩු කරනවා නැත්නම් මෙයාගෙන් මෙයා අඩු කරනවා ඔතින් අපිට ලේසි විදිහකට අපි ඒක කරපුවාම හරි එහෙනම් ඔයා මේ අවශ්‍ය දෙක ලියා ගන්න. මේ ඉතරණම් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මේ දෙක ලියා ගන්න ඉන්වස්ටර් ගණන් බදන්න තියෙනවා. හරි බලන්න පුතේ දැන් අපිට ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ පොදු අන්තරය හොයන ගානේ කොටස් 16ක් තියෙනවා. මෙතනදී මේ කොටස් 16ම හෝ මේ ඩියුට් එකේ තියෙන ගණන් ප්‍රශ්නෙම හදන්න මුලින්ම මම හිතන්නේ කියත් ඒ తీරණය වෙනස් කරන්න නම් මොකද වීඩියෝ එකේ කාලය වුණොත් 4ක් විතර වගේ වෙනවා. ඒ කරන්නේ බැරි නිසා මම තෝරගත් අවශ්‍ය ප්‍රශ්න කීපයක් හදන්නම්. මේ හැදුවේ නැති ටික සහ සම්පූර්ණ මේ නියුට් එක හදලා මම අදින් හදාපු පොල ටිකක් උතර ටික මම දාන්නම් වෙනම ඔයා ගෲප් එකට. හැදුවා පස්සේ. බා ඒක බලලා හරි වැරදි ලකුණු කරන්න දැනට මේ යන විදිය බලන්න. වෙනස ගන්නෙ මෙන්න මේ විදිහට. මේ එකලඟ දෙන්නෙක් ගන්න. මේ එකලඟ දෙන්නෙක් ගත්තා. කවුරු හරි එකලඟ දෙන්නෙක් ප්‍රශ්නයක් නැහැ. කරන මෙයාගෙන් මෙයා අඩු කරන්න. හතරෙන් දෙක අඩු කරන්න. හතරෙන් දෙක. හතරෙන් දෙක. බොහොම සරලව. දැන් ඔයා 6න් 4 අඩු කරත් 2 එනවා. 6න් 4 අඩු කරත් 2 එනවා. 8න් 6 අඩු කරත් 2 එනවා. එහෙනම් මේ පොදු අන්තරය ඒ කියන එක ගන්න එක කවුද අඩු කරන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න එක ළඟ පද දෙකක් වෙන්න ඕනේ. අනුයාත පද කියලා අපි ඒවට කියන්නේ එක ළඟ වෙන්න ඕනේ. නමුත් එහෙම නැතුව ඔයා 6න් 2 අඩු කරාට ඕක වෙන්නේ නැහැ. සොයාල එක ළඟ දෙන්නෙක් අඩු කරන්න. එහෙනම් මේක මම මේ කැමති දෙන්නෙක් අඩු කරනවා මේ දෙන්න හරි මේ දෙන්න හරි මේ දෙන්න හරි මම මේකේ මේක අඩු කරන්නම්කො ඒත් බලන්නකො 9 අඩු කිරීම 5 3ක් වෙනවා ඉතින් එහෙනම් 6 3 අඩු කරා එහෙමම තමයි 6 3 අඩු කරා උත්තරේ 3 නම් මේ ප්‍රශ්නේ ඔයාට පැහැදිලි කියලා මම හිතනවා ඊට පස්සේ බලන්න මෙයාගේදී උනා 14 එක 7 අඩු කරන්න කියනවා 14 එක 7 අඩු කරගත්තම මමයි අන්න එකට කියන වෙනස නැත්තම් පොදු අන්තරය. පොදු අන්තරය කියන නමවලට අපි ඉස්සරහ එන්නේ. දැන් මෙතනක ඒක අහලා තියන්න. හරි. දැන් 14න් 7 අඩු කරා 7යි. අර 21ෙන් 14 අඩු කරගත්තත් එහෙම තමයි. 27ෙන් 21 අඩු කරගත්තත් එහෙම තමයි. දැන් බලන්න මෙන්න මේ ප්‍රශ්න මේ ටික හදනකොට ඔයාට සරිස සංඛ්‍යාවල දැම්ම ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒකට අදාළ ලින්ක් එක පහලින් දාලා තියන්න. ඔයා ඒකත් බලන්න. තියෙන ප්‍රශ්න විසඳ ගන්න. හරි දැන් බලන්න මෙයාගේ තියෙන්නේ මෙයාගෙන් මෙයා අඩු කරන්න 6න් 8 අඩු කරන්න අන්න මෙතන ජෝඩි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ඔයාලට තියෙන්නේ 4න් 6 අඩු කරන්න නැත්නම් 2න් 4 අඩු කරන්න ප්‍රශ්නයක් වෙනවා පොඩි කෙනෙක්ගෙන් ලොකු කෙනෙක් අඩු කරන්න ප්‍රශ්නයක් වෙනවනේ ඒකයි මම මේ සදස් සංඛ්‍යාවල තියෙන ප්‍රශ්නේ ඉස්සර ගන්න කරන්නේ මේ වගේ අඩු කරනකොට තියෙන නීතිය තියෙන්නේ ලකුණ ගැන හිතන්න නැතුව මුලින් අඩු කරන්න 8න් 6 අඩු කරන්න 2යි මේ 8 6 අඩු කරන්න 2යි. තමයි ලොකු එකනගේ ලකුණ තමයි දාන්නේ. නැවත කියනවා තේරුම් ගන්න. මම මේ 8 6 අඩු කරා 2යි ලොකු එකනගේ ලකුණ වෙන 2යි. අන හරියට තේරුම් ගන්න. නැවත
හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා සදිස් සංඛ්‍යාව එක බලන්න මේක මේකේ 9 12 අඩු කරනවා මේ 9 12 අඩු කරනවා දැන් උත්තරේ හදනවා කීයක්ද 9 12 ක් අඩු කරනවා හරිද 9 12 ක් අඩු කරන්න බැරි නිසා 12 න් 9 ක් අඩු කරනවා තමයි ලොකු එකනාගේ ලකුණු තමයි දෙන්නේ සහ මේකේ 16 න් 18 අඩු කරනවා 16 න් 18 අඩු කරන්න බැරි නිසා ඔය 18 න් 16 අඩු කරන්න 2යි 18 16 අඩු කරන්න 2යි ලොකු එකනාගේ ලකුණු වල වෙන දෙයක් හරි මේක ලියන්න ලියලා වඩා ඒ මම හදපු නැති ඉතුරු ටික හදන්න කොහොමම ලියන ගාමක වෙනම කොළවල ඒක හදලා තියාගන්න අපි ඒකෙන් පස්සේ කතා කරනවා ඊළඟ අනුමාත්‍රකාව ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවක් අනුමාත්‍රකාව ලියා ගන්න යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පදයේ සෙවීම අනුමාත්‍රකාව තමයි යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පදයේ සෙවීම හොඳට අහගන්න ඔය කියන මාත්‍රකාව මොකක්ද කියලා මුලින් තේරුම් ගන්න මේ කතා කරන්නේ යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පදයේ සෙවීම ඒ කියන්නේ මේක මෙහෙම දෙකේ නම් දෙකේට දෙකේ ගුණාකාරවල පොදු පදයේ සෙවීම තෝරගන්නේ තුනට තුනේ ගුණාකාරවල පොදු පදයේ සෙවීම තෝරගන්නේ හතරට හතරේ ගුණාකාරවල පොදු පදයේ සෙවීම තෝරගන්නේ පහ නම් පහේ ගුණාකාරවල පොදු පදයේ අපි හිතමු 100 ගුණාකාරවල පොදු පදයේ 100 200 300 ඔය වගේ යන 100 ගුණාකාරවල පොදු පදයේ 10 ගුණාකාර කියමුකෝ 10 ගුණාකාරවල පොදු පදයේ ගැන කතා කරන්නයි ලෑස්ති මේවා ගැන කතා කරනකොට කරන්න ඕන ලොකුම දේ තමයි වෙනස හොයා ගන්න මේක නොලීවත් කමන්නයි හිතින් හරි වහා ගන්න දැන් අපි වෙනස කලින් ඔයාලා පුරුදු වුණා ඔය අනිවාර්යෙන් මේවා ගණන් ටික අහ ගන්න හොඳයි මේ 4ෙන් 2 අඩු කරනවා 4ෙන් 2 අඩු කරනවා 2යි ඊට පස්සේ ලියන පියවර ටික බලා ගන්න හොඳට මම ලියනවා පළවෙනි පදය ලියනවා දෙවෙනි පදය ප්‍රථමන පදය මම ගෙල්ලා අපි කියනවා එම් වර්ණ පදේ කියලා කියනවා පොලේ පරිවා පළවෙනි පදය පළවන පදය දෙවන පදය තුන්වන පදය එන්නොන් පදය කියලා කියලා හොඳට තේරුම් ගන්න ළමයි මේ ආපු මෙන්න මේ ආපු දෙකේ ඉලක්කම තියෙනවනේ මෙන්න මේ වෙනසට ආපු දෙකේ ඉලක්කම තියෙනවා ඒක මුලින් මෙතනින් ලියනවා මෙතනත් ලියනවා මේ පෙළියෙම ඒක ලියනවා මේ ආපු වෙනස දෙක මම නැවත කියනවා මේ ආපු වෙනස දෙක දිගටම ලියනවා ලියලා හොඳට අහ ගන්න ලියලා මෙතන තියෙන පළවෙනි පදය නම් මේක එකෙක් ගුණ කරනවා සහ මෙතන දෙක නම් දෙකෙන් ගුණ කරනවා මෙතන තුන නම් තුනෙන් ගුණ කරනවා සහ මෙතන ඔතන තේරුම් ගන්න මම ලියලා නැහැ මෙතන 6 වුණා නම් 2 6ෙන් තමයි ගුණ කරන්නේ මෙතන 10 වුණා නම් 2 10ෙන් තමයි ගුණ කරන්නේ මෙතන n අකුර නම් 2 ගුණ කරනවා n වලින් හරි ඒකල්ලා චුට්ටක් බලන්න මේක වෙන විදිහ තේරුම් ගන්න කියන දේ පළවෙනි පදයේ නිසා 2 එකෙන් ගුණ කරා දෙවෙනි පදයේ නිසා 2 දෙකෙන් ගුණ කරනවා තුන්වෙනි පදයේ නිසා 2 තුනෙන් ගුණ කරනවා n වන පදයේ නිසා 2 n ගෙන් ගුණ කරනවා දැන් මෙතන ගුණිතය එන්නේ කීයද මෙතන දෙවරක් එක 2යි තේරුම් ගන්න හරි මෙතන 2 එකෙන් ගුණ වුණාම 2යි හරියටම තේරුම් ගන්න මම මේක ලියනවා මෙතනින් 2යි එන්නේ ඊස මෙතනින් එන්නේ කීයද 4යි මෙතනින් එන්නේ කීයද 6යි සහ මෙතන කතාවේ හැටියට ලිව්වොත් එනවා 2යි එන්නේ හරි මම මේ කියන දේ හරියටම තේරුම් ගන්න දැන් ඔයා මේක ලිව්වක් පස්සේ බලන්න ඕන දේ මේ මෙතන එන ඉලක්කම මෙතන එන ඉලක්කම මෙතන ඉලක්කම මද කියලා බලන්න මම නැවත කියනවා මෙතන දෙවරක් එක දෙකයි පළවෙනි පදේ මේ යන්නේ පළවෙනි පදේ මේක පළවෙනි පදේ නම් දෙවරක් එක දෙකයි නැවත කියනවා පළවෙනි පදේ නම් දෙවරක් එක දෙකයි මේ අපිට ආපු පළවෙනි පදයයි මේ පළවෙනි පදයයි සමාන නම් මේවට ආය කිසිම කෙනෙක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ කරන්නේ නැහැ තේරුම් ගන්න මේක දෙවෙනි පදය ගත්තොත් දෙවරක් දෙක හතරයි මම නැවත කියනවා මේ අපි ලියපු රටාවේ දෙවන පදය ගත්තොත් දෙවරක් දෙක හතරයි හරිද මම නැවත කියනවා මේක දෙවරක් දෙක හතරයි මේක දෙවරක් දෙක හතරයි මේක දෙවෙනි පදය හතරයි මේකෙත් ගත්තහම දෙවෙනි පදය හතරයි ඔන්න ළමයි දැන් තේරෙනවා
මේ යන පිළිවෙලම තමයි මේ යන්නේ නම් මේවට යම් කෙනෙක් හෝ යම් මොනවා හරි දෙයක් එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි කරන්නේ නැහැ. මේවම තමයි අවසාන උත්තරයට එන්නේ. මම කියන දේ තේරුම් ගන්න ඔයා හරිද? මම නැවත කියන්නම්. මුලින්ම වෙනස හේවුවා. ඒ වෙනස මුලින් ලියාගෙන ගියා. පළවෙනි පදේ නිසා වෙනස එකෙන් ගුණ කරා. දෙවන පදේ නිසා වෙනස දෙකෙන් ගුණ කරා. තුන්වෙනි පදේ නිසා වෙනස තුනෙන් ගුණ කරා. n වන පදේ නිසා වෙනස මේ වෙනස දෙක n ගෙන් ගුණ කරනවා. එතකොට මෙතන වෙන්නේ ගුණ කිරීම හම්බනවා. දෙක ගුණ කිරීමෙන්ගේ ගුණ කිරීම හම්බලා 2n කියලා ලියන්න. මේක හරියට තේරුම් ගන්න. හරි. මේක ලියලා ඉවර ඔයාලට මෙන්න මෙච්චරයි බලන්න ඕනේ. මේ පළවෙනි පදේ ලියුවාම දෙවරක් 1 2යි. මෙතන පළවෙනි පදේ 2යි මෙතනත් පළවෙනි පදේ 2යි නම් මේ සංඛ්‍යාවලට කීයක් හරි එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ කරන්නේ නැහැ. මේකේ අවසාන උත්තරේ මෙහෙම ගන්න. මේ යකින් ලියන්න ඕන එක මම මෙහෙන් ගන්නවා. ලියනවා පොදු පදයක. නැතිනම් ඕකට කියනවා සාධාරණ පදය. තේරුම් ගන්න. පොදු පදේ නැත්තම් ඕකට කියනවා සාධාරණ පදය. අන්න පොදු පදේ කීයද? මේ යකින මෙන්න මේ යකින 2යි n. එහෙනම් අපි කියනවා දෙකේ ගුණාකාර වල පොදු පදය 2n කියලා කියනවා. තේරුම් ගන්න. හරි. අද කුටිය නැවත බලන්න. මම තව කියලා දෙන්නම් උදාහරණ. මම ඒකම අහමු කියලා දෙන්නම්. හොඳට තව ගන්න. හරි. දැන් මේකේ පළවෙනි පදය තියෙනවා. දෙවන පදය තුන්වන පදය සහ ඕනම් හතරවෙනි පදය ලිව්වත් කමක් නැහැ. සහ n වන පදය ඒ කරලා අපි මුලින් හොයන්න ඕනේ මේකේ වෙනස ළමයි මේ. හරි වෙනස හොයා ගන්න. වෙනස ගන්න 4න් 2 අඩු කරා. 2යි. ඒ වෙනස මේ තැන් වල ලියනවා දිගටම. දිගටම ලියනවා. කිසිම කොන්දේසියකින් තොරව ලියනවා. ඒ කරලා මෙතන තියෙන ඉලක්කම් ටිකෙන් මේ ටික ගුණ කරනවා. මේ වෙනස එකෙන් ගුණ කරනවා. වෙනස දෙකෙන් ගුණ කරනවා. වෙනස තුනෙන් ගුණ කරනවා. හතර නම් වෙනස හතරෙන් ගුණ කරනවා. පහ නම් පස්වෙනි පදය නම් වෙනස පහෙන් ගුණ කරනවා. සියවෙනි පදය නම් වෙනස වෙන දෙක 100න් ගුණ කරනවා. හරිද? එසේ වෙන මෙතන n වන පදය නම් ළමයි මේ වෙනස n ගෙන් ගුණ කරනවා. ඒ කරලා බලන්න. මේවා ගුණ වුණාම මේ ප්‍රතිඵලය මොකක්ද? දෙවරක් එක 2යි. දෙවරක් දෙක 4යි. දෙවරක් තුන 6යි. දෙවරක් හතර 8යි. සහ දෙවරක් n අවුරුද්දෙන් 2යි n. අන්න දැන් එහෙම ලියලා බලනවා. ඔකේ නැත්තම් එකින් කරලා බලනවා. දෙවරක් එක 2යි. මම චොට තොරින් ලියාගත්තේ මේවට කවුරු හරි එකතු කරන්න හරි අඩු කරන්න හරි ඕනද බලන්න. හරි. ටිකක් තොරින් ලියාගත්තාම හරි. දෙවරක් එක 2යි. මේකේ පළවෙනි පදය 2යි. අපි ලියන රටාවේ මේ දැන් අපි ලියන රටාවනේ මේ ඒගොල්ලෝ දුන්න රටාව. අපි ලියන රටාවේ පළවෙනි පදය 2යි ඒගොල්ලෝ දුන්න රටාවේ පළවෙනි පදයත් 2යි. එතේ හරි සමානයි. අපි ලියන රටාවේ දෙවෙනි පදය 4යි ඒගොල්ලෝ ලියන එකේ දෙවෙනි පදය 4යි. අපි දුන්න එකේ තුන් අපි ලියන එකේ පළවෙනි රට සමානයි. අපි ලියන රටාවේ පළ තුන්වෙනි පදයේ 6යි ඒගොල්ලෝ දුන්න එකේ තුන්වෙනි පදයේ 6යි. අපි ලියන එකේ හතරවෙනි පදය 8ක් වෙනකොට එයාලගේ හතරෙන් පදය 8යි. එහෙනම් මේකට කවුරුත් එකතු කරන්නේවත් අඩු කරන්නේවත් නැහැ. මොකද ගාණේ දෙක සම වෙනවා. ඒ නිසා අපි ලියනවා මෙන්න මෙහෙම අවසාන උත්තරේ සපෝට් කරනවා පොදු පදය. නැත්නම් මේකට කියනවා සාධාරණ පදය. කවුරුද? මේ මෙයා අපි කරා. මෙයා තමයි එන්නේ. එහෙනම් උත්තරය කීයද? මෙතනම උත්තරය 2යි එන්න කියලා. හරි. මේක ලියා ගන්න. තව ගණන් කීයක් හදමු. රාක මේවත් හරියට තේරුණා නම් මට කලින් හදලා බලන්න මේවා. දැන් ඔන්න මම මේ ගාන කියලා දෙනවා. විදියට නවත්තලා අපිට කලින් හදන්න. හරි. දැන් අහ ගන්න දෙවෙනි ප්‍රශ්නේ තුනෙන් පටන් ගෙන තුනෙන් පටන් ගෙන තුනේ ගුණාකාර රටාව. තුනේ ගුණාකාර තුනෙන් පටන් ගන්න කියන්නේ නැත්නම් මේක තුනේ ගුණාකාර කරනවා නම් හය පටන් ගත්තත් ප්‍රශ්නයක් කරන පටන් ගන්න වෙන අපිට ඕනේ. තුනෙන් පටන් ගන්න එන තුනන 6 9 12 15 මේ ටික තමයි මේ. තුන 6 9 12 15 තව දිගට යනවා. අපර විතර රටාවක් ගැන අපි කතා කරා. ඊට පස්සේ වෙනස හොයා ගන්නවා. වෙනස කියන්නේ 6 3 අඩු කරනවා 3යි. ඒ වෙනස දිගටම ලියනවා. වෙනස දිගටම ලියනවා. මෙතනටත් ලියනවා.
ඊපස්සේ තියෙන පොඩිකුත් මෙතන එක නම් ඒක එකෙන් ගුණ කරන්න මෙතන දෙක නම් දෙකෙන් ගුණ කරන්න මෙතන තුන නම් තුනෙන් ගුණ කරන්න හතර නම් හතරෙන් ගුණ කරන්න මෙතන n නම් හරි තේරුණා මෙතන එක නිසායි දැන් මේ මුලින් ලිව්වේ කවුද මේ මුලින් ලියන්නේ අපි අරවලා ගන්න වෙනස අරවලා ගන්න වෙනස 3යි නම් වෙනස 3යි නම් 3 තමයි මුලින් ලියන්නේ වෙනස 5යි නම් 5 තමයි මුලින් ලියන්නේ දිගටම පහල යනවා වෙනස 5යි නම් දිගටම පහල යනවා දැන් වෙනස 3යි 3 ලක්කම මුලින් ලිව්වා දිගටම ඊට පස්සේ ගුණ කරනවා 1 පළවෙනි පදේ නිසා 1 දෙවෙනි පදේ නිසා 2 තුන්වෙනි පදේ නිසා 3 හතරවෙනි පදේ නිසා 4 n ගුණ පදේ නිසා ගුණ කරන ආකාරයෙන්ද n ගේ ඊට පස්සේ අපි බලන දේ තමයි මේගොල්ලෝ ගුණ කරලා බලනවා කවුද එන්නේ අපි ටිකක් දොරේ උත්තරය ලියනවා ටිකක් දොරේ උත්තරය ලියනවා 3 රක් එක 3යි 3 රක් දෙක 6යි 3 රක් 3 9යි 3 රක් 4 12යි සම 3 රක් n 3යි මේ බලන්න මේක දැන් මෙතන ගත්තහම පළවෙනි පදේ 3යි මෙතන පළවෙනි අපි ලියපු රටාවේ පළවෙනි පදය 3යි ඒගොල්ලෝ ලියන පළවෙනි රටාවේ පළවෙනි පදයත් 3යි සේ අපි ලියපු රටාවේ දෙවෙනි පදය 6යි මේගොල්ලෝගේ දෙවෙනි පදය 6යි ඔතන ගියා පරීක්ෂා කරන්න ඕනේ නැහැ අපේ රටාවයි ඒගොල්ලෝගේ රටාවයි සමානයි කියන්නේ මේ ගානට මෙතනට කවුරු හරි එකතු වීමක් හෝ අඩුවීමක් හෝ වෙන්නේ නැහැ එකතු වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ එකතු වුණොත් දිගටම එකතු කරන්න ඕනේ අඩු කරන්න වුණොත් දිගටම අඩු කරන්න ඕනේ ඒක හරියට තේරුම් ගන්න එහෙනම් මේකට එකතු වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ එහෙනම් මෙතන මොකුත්ම වෙන්නේ නැහැ එහෙනම් අවසානයේ ලියන උත්තරේ මෙන්න මෙයා තමයි අපේ පිළිතුර එන්නේ මෙන්න මෙයා ලියනවා පොදු පදය අපි ලියනවා පොදු පදය නැත්නම් මේකට කියනවා සාධාරණ පදය කොහොමද එන්නේ අන්න 3යි n වෙනවා ඒ කියන්නේ 3 ගුණාකාරවල පොදු පදයේ නිගියද 3යි n අපි තව එක ගානක් හදමු ඔයා පුළුවන් නම් මට කලින් හදන්න 3 වෙනි ගාන හදන්න බලන්න අතුරුනේ ගානනේ අපි 8 වෙනි ගාන හදමුකෝ හරි 8 වෙනි ගාන හදලා බලමු මේක ලියාගෙන 8 වෙනි ගාන හදන්න හරි බලන්න ඔයා එකෙත් 100 පටන් ගන්න 100 ගුණාකාරවල 100 200 300 400 500 කියලා වෙනස ගත්තාම 100යි එන්නේ 100 ගුණාකාර කරන වෙනස 100යි පළවෙනි පදේ ලියනවා 100 ඒ 100 මේ දිගටම 100 ලියනවා අර ආපු වෙනස ලියනවා මම තේරුම් ගන්න මේ වෙනකොට නම් රටාව හරි මොකද මේක ගොඩ කරන්නේ කාගෙන්ද පළවෙනි පදේ නිසා එකෙන් එකෙන් දෙවෙනි පදේ නිසා දෙකෙන් තුන්වෙනි පදේ නිසා තුනෙන් හතරවෙනි පදේ නිසා හතරෙන් n වන පදේ නිසා n ගෙන එකට බලනවා එකල බලනවා මේකට ඉලක්කම කොහමද එක 100 එකක් 100යි 100 දෙකක් 200යි සේව තුනක් 300යි සේව හතරක් 400යි සහ ඔස මෙතන එනවා කොහමද සේව n 100යි n මෙතන මේ 100යි n වෙන්නේ මේ ඉලක්කම සහ මේ සංඛ්‍යාව සහ මේ එන්න වීදිය ප්‍රකාශන අතර තියෙන ගුණකෙලෙම හංගන්න පුළුවන් ඔස මෙතන බලන්න මෙන්න මෙයයි මෙයයි සමයි එකනම් මේක කුල් පදේ 100යි මේක කුල් පදේ 100යි කියන්නේ මේ දෙක අතර වෙනසක් නැහැ. ඔය දෙක අතර වෙනසක් තියෙනවද කියලා බලන්න වෙනසක් නැහැ. ඒ කියන්නේ මේකට මේක සමයි කියන්නේ මේවට කවුරුත් එකතු වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. එහෙනම් සම නොවුනනම් එකතු වීම හෝ අඩු වීම හෝ වෙන්න ඕනේ. දැන් බලන්න. මේකේ පද ටිකක් යන්නේ 100 200 300 මේකත් යන්නේ 100 200 300 400 වගේ. එසහෙනම් මෙතනින් වැඩේ සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ලියනවා මෙතනින් ලියනවා පොදු පදය නැත්නම් සාධාරණ පදය. යටින් ලියනවා පොදු පදය නැත්නම් සාධාරණ පදය උත්තරේ කීයද එන්නේ 100යි m කියලා අපි ලියනවා හරියට තේරුම් ගන්න මේ තියෙන දේ එතන හරියට තේරුම් ගන්න පොදු පදය නැත්නම් සාධාරණ පදය කොච්චරක් වෙනවද 100යි හරි ඔකේ ඉතුරු ටිකක් තවම සම්පූර්ණ කරලා අපි කියනනම් හරි ඊළඟට අපි කතා කරමු දෙවෙනි පිටුවේ තියෙන දේ මේක බලන්න ඔකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සම්පූර්ණ කරගන්න හරි බලන්න අපි කතා කරන්න ලෑස්ති දෙවෙනි පිටුවේ තියෙන
යම් සංඛ්‍යා යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පද ආශ්‍රිත ගැටළු වර්ග මේ කතා කරන්නේ යම් සංඛ්‍යා සංඛ්‍යාවක ගුණා දෙවෙනි කොටුවේ තියෙන යම් සංඛ්‍යා සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පද ආශ්‍රිත ගැටළු වර්ග විභාගයක ප්‍රශ්න එන්න පුළුවන් වෙදී සහ බලය අක්ෂපතේ ප්‍රශ්න තියෙන විදිය දැන් තුනෙන් පටන් අරගෙන තුනේ ගුණාකාර වල ආන පළවෙනි ප්‍රශ්නේ 10 වෙනි පදයේ කවුද 105 වෙනි පදයේ කවුද 201 වන්නේ කිවෙනි පදයේ ඔකට අපි මලින් මෙන්න මේ දේ දැනගන්න හොඳට දැනගන්න තුනේ ගුණාකාර එමත් කලින් ලිව්වා දෙකේ ගුණාකාර වල පොදු පදය වරි මතකද කලින් ප්‍රශ්නේ යාල දෙකේ ගුණාකාර වල පොදු පදය 2 1 තුනේ ගුණාකාර වල 3 1 මම ඔයාලට කිව්වා කලින් ප්‍රශ්නේ එක තනියෙන් හදන්න කියලා එතන හදුවලක් ඔයාට එකයි හදුවල 4 ගුණාකාර වල පොදු පදය එන්නේ 4යි 5 ගුණාකාර වල පොදු පදය 5යි 10 ගුණාකාර වල පොදු පදය එන්නේ 10යි සහ 20 ගුණාකාර වල පොදු පදය එන්නේ 20යි සහ 30 ගුණාකාර වල පොදු පදය 30යි රටාවක් තේරෙනවද ඔයාට යම් ගුණාකාරයක පොදු පද ගන්න එක හරිම ලේසි 12 ගුණාකාර වල පොදු පදය නම් 12යි 21 ගුණාකාර වල පොදු පදය නම් 21යි එහෙනම් ඔයා මේ ප්‍රශ්නේ හදන්න කලින් කරන්න ඕන ලොකුම දේ තමයි තුනේ ගුණාකාර වල පොදු පදය ලියා ගන්න ඕන නැත්නම් සාධාරණ පදය පොදු පදය නැත්නම් සාධාරණ පදය සාධාරණ පදය එන්නේ කවුද මේක ගුණ නම් 3යි එන්නේ හොඳට තේරුම් ගන්න පොදු පදය නැත්නම් සාධාරණ පදය 3යි එන්නේ දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න හරි ලේසි අපෙන් අහන්නේ මේ සාධාරණ පදය ධර්ම සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ හරිම ලේසි කරන්න ඕනේ ඔය 3යි එන්නේ ලියලා හරිද 3යි එන්නේ ලියලා ඒ 3යි එන් වල n වෙනුවට 10 දානවා නැත්තම් 10 වෙනි පදේ නම් 3 මේ එන 3යි එන් වල 3යි එන් වල 3 10 ගුණ කරන්න උත්තරය කීයද 30යි කොහොමද කරේ 3යි එන් දැක්කා කරලා n වෙනුවට තේරුම් ගන්න n වෙනුවට 10 දානවා හොඳට තේරුම් ගන්න n වෙනුවට 10 දානවා 3 වෙනුවට 10 30යි ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව දිගටම ලියුවොත් මේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ ඉන්නේ කොච්චරද 30යි මේක කරන්න ඕනේ 3යි ලියලා 3යි ලියලා 3000ක් 200ක ගන්න එක නෙවෙයි. එහෙම නෙවෙයි. මේ අපෙන් අහන්නේ 201 වන පදය නෙවෙයි. හරියට තේරුම් ගන්න. 201 වන පදය නෙවෙයි. අපෙන් අහන්නේ 201 වන්නේ කීවෙනි පදයද? මේ ධාතියේ ප්‍රශ්න හැම එකම කරන්නේ පොදු පදය ලියලා එයා සම කරනවා මේ දීලා තියෙන කෙනාට. හරියට තේරුම් ගන්න. පොදු පදය ලියනවා. පොදු පදය 3යි එන්නා උත්තරේ හදනවා කොච්චරද 77යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 77 වෙනි පදයේ හෙව්වොත් ඔයා මේ සංඛ්‍යා රටාවේ 77 වෙනි පදයේ හෙව්වොත් මේ විදිහට දැන් නිකන් මේ අමතර දෙයක් කියන්නේ ප්‍රශ්නේ හදලා ඉවරයි අමතර දෙයක් මේ සංඛ්‍යා රටාවේ 77 වෙනි පදය ඕනේ නම් 3යි එන් අරගෙන එම් වෙනුවට 67 දාන්න. ඒතර 3 වරක් 67 ගත්තොත් ඔන්න බලන්න 6 මෙතන 3 වරක් 7 3 වරක් 7 21යි 2ක් විතරයි. 18යි 3 18යි අන්න 201ක් එනවා. ඒ කියන්නේ අපි 67 වෙනි පදයේ හෙව්වොත් 201 එන්නේ. අපෙන් ඇහුවේ 201 වන්නේ කීවෙනි පදයේද? එහෙනම් සම්තුණයි එම් සමාන කරා 201ට එවත්තම 3ෙන් බෙදලා හොයාගත්තා. එම් කියන්නේ 67යි. ඔයාට ඔය ටික තේරුණා නම් ඔයා හොඳම දේ තියෙන්නේ ඉතුරු ප්‍රශ්න ටික ඉක්මනට හදන්න. මේක ලියාගෙන ඉතුරු ටික හදන්න. මේක අමතර දෙයක් කියලා මතක තියාගන්න. ඒක ලියන්න අවශ්‍ය නැහැ අපි. අපි එකේ තව ප්‍රශ්නයක් කතා කරමු. පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් දෙකෙන් පටන් ගන්න දෙකේ ගුණාකාර ආරෝපණ පිළිවෙලට පද රටාවේ 10 වන පදය. ඔව් මේ ඔක්කොටම කලින් හොයා ගන්න ඕනේ තමයි. මේ සංඛ්‍යා රටාව අයිති වෙන්නේ දෙකේ ගුණාකාර වලට නම්. දෙකේ ගුණාකාර නම් මෙයාලගේ
දෙකයි එන. දෙකේ ගුණාකාරවල නම් සාධාරණ පදයේ දෙකයි එන. අන්න දැන් එහෙනම් මම දැන් හොඳට තේරුම් ගන්න. සාධාරණ පදේ නැත්නම් පොදු පදයේ දෙකයි එන. අන්න මම 10 වෙනි පදේ ඉල්ලනවා නම් මට 10 වෙනි පදේ නම් ඕනේ. මම ලියනවා මේකට 10යි එන. 10 වෙනි පදේ නම් 10යි එන. ඊට පස්සේ කරන්නේ. සමාන කරන දුනා. මෙතන එන්නේ 2යි එන. මේක 2යි එන් ලියලා මෙතන 10 වෙනි පදේ ඕන නම් මම දෙවරක් 10 කියලා ගන්න. රසයෙන් තේරුම් ගන්න. 200 යවන්නේ කී වෙනි පදයද නම් අපි කරන්නේ 2 යෙන් සමාන කරනවා 200ට. අපේ සාධාරණ පදය 2 යෙන් සමාන කරනවා 200ට. කරලා දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවහම මේකට මේක කැපිලා කියලා n සමානයි. මේක බෙදීමේ ප්‍රතිඵලයක් වෙන්නේ කීයද? 100යි. ඒ කියන්නේ අපි මේ ලියපු පදයේ 100 වෙනි පදය ලියුවොත් අපි මේ ලියපු කෙනාගේ 100 වෙනි පදය ලියුවොත් උත්තරය එන්නේ කීයද? 200යි. ඒකයි ප්‍රශ්නේ ආපස්සට කිව්වේ. 200 වන්නේ කීවෙනි පදයේ දහන ප්‍රශ්නේදී අපි කරේ 2යි එක් සමාන කරා 200ට දෙකෙන් බෙදුවා එක් සමානයි 100ක් කියලා ගත්තේ හරි. ඔය ඉතුරු ටික හදන්න. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 14 වෙනි එකක් හදන්න. ඔයාලට මොනවා හරි පැහැදිලි මදි නම් තව එකක් කියලා දෙන්න අහන්න. මම 6 වෙනි ප්‍රශ්නේ කියලා දෙන්න. 6 වෙනි ප්‍රශ්නේ බලන්න පුළුවන් නම් මට කලින් හදන්න. මේක තියන්නේ 6 වෙනි ප්‍රශ්නේ තියන්නේ 5න් පටන් ගෙන පහේ ගුණාකාර රටාවේ අන්න පහෙන් පටන් අරගෙන පහේ ගුණාකාර රටාවේ එහෙනම් ගාන හදනකොට පළවෙනියෙන්ම දැනගන්න ඕන දේ තමයි 6 වෙනි ප්‍රශ්නේදී පහෙන් පටන් ගන්න පහේ ගුණාකාර රටාවේ නම් පොදු පදය ප්‍රොහොත් සාධාරණ පදයේ ඉන්නේ පහයි එහෙනම් මේක පහේ ගුණාකාර රටාවේ සාධාරණ පදයේ පහයි එනවා එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපි බලමු අහන පළවෙනි ප්‍රශ්නේ එන්නේ මේක දෙනවා 40 වන පදය 40 වන පදය තේරුම් ගන්න. අපේ නම නම් 40 වෙනි පදය කවුද කියලා. අපේ කරන්නේ 40 වන පදය නම්. හරි, ඒක තේරුම් ගන්න 40 වන පදය නම්. මෙතන මම ලියන්න ඕනේ 40 වෙනි පදය නම් මම 5 යෙන් ලියලා n වෙනුවට 40 දාන්න. මතර පස්වරක් 40. n වෙනුවට 40 දැම්මොත් පස්වරක් 40. තේරුම් ගන්න. පහේ ගුණාකාර නිසා 5යි 40 වෙනි පදයේ නිසා පස්වරක් 40 කොච්චරක් වෙනවද මෙතනින් එනවා 200ක් දෙවෙනි ප්‍රශ්නේ සහන 100 වන පදය 100 වන පදය නම් එන්නේ 5යි ලියලා n වෙනුවට දාන්න ඕනේ කීයද 100 අන්න n වෙනුවට 100 ඒතර එන්නේ 500යි හරි හරියට තේරුම් ගන්න n වෙනුවට එන්නේ කීයද එතකොට එතනට 100 දාපුවා 500. එතන මේක 100 වෙනි පදයේ 500යි. අත්තනේ පස්වර චක්‍රය ලියන්න. නිකන් හිතන්න පස්වරක් පස්වරක් 10යි 50යි වගේ පස්වරක් 100 500යි කියලා ගන්න පස්වර චක්‍රයේදී. හරි. ප්‍රශ්න වෙන විදිහට ඒක ගන්න. තුන් වන ප්‍රශ්නේ 200 වන්නේ කී වෙනි පදයේද? 200 වන්නේ කී වෙනි පදයේද? කියනකොට ඔයා කරන්නේ 5යි සම කරන්න 200යි. ආයෙත් සමකරන්න 200ක දෙකටම පහෙන් බෙදන්න. එදලා මේකට මේක සුළු කරගත්තාම 200 පහෙන් බෙදනවා 40යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 40 වෙනි පදය ලියුවොත් 40 වෙනි පදය ලියුවොත් ඒකෙන් කීයද 200යි. හරි. අපි උතුරු ටික කරන්න ඕගොල්ලෝ කොහොමද තමයි දැන්නම් ඔය කියලා දුන්න දෙය ඇති කියලා. හරි. මේක ලියාගෙන උතුරු ටික හදන්න ඉක්මනට. හරි පිටුවංක 3 තියෙන ප්‍රශ්න හදන්න ගියාම 15 වෙනි ප්‍රශ්නේ බලන්න තියෙනවා 120 3න් පටන් ගන්න 3 ගුණාකාර රටාවේ පදයක් වේද සහ දැන් මේ වගේ ප්‍රශ්නයක් හදනකොට කරන්න තියෙන දේ මෙහෙමයි 3 ගුණාකාර වල පොදු පදය ගන්නවා ඔයා ගන්න 3 ගුණාකාර වල පොදු පදය 3 ගුණාකාර වල පොදු පදය එන්නේ 3යි හොඳට තේරුම් ගන්න 3 ගුණාකාර වල පොදු පදය එන්නේ 3යි 3යි සම කරන් ඔය කියන 120 උනායේ තමයි 120 සම කරන්න. සම කරලා බලන්න දෙපැත්ත බෙදන්න පුළුවන්ද? මම බලන්න මෙච්චරයි. මෙයා බෙදන්න පුළුවන්. ඔන්නම් බෙදන්න ප්‍රශ්නයක් නැහැ.
යදුවන් පස්සේ මෙතනින් සොළු වෙලා n සමානයි මෙතනින් 40ක් වෙනවනේ. මම මෙහෙම බෙදලා හොඳ උත්තරයක් ආවා කියන්නේ. ඒ කියන්නේ ඔයා දන්නවා එතකොට ඔයාට තේරෙනවා 123 න් බෙදනවා. 123 න් බෙදනවා. මෙහෙම වුණා නම් බෙදලා දශම නැති නැත්නම් හොඳට බෙදුණා නම් අපි කියනවා ඒක අර ප්‍රශ්න උත්තරේ ලියනවා 120 එතන යටින් ලියන්න ඕනේ 120 තුනේ ගුණාකාර රටාවේ පදයක් වේ. ඔච්චරයි ප්‍රශ්නක උත්තරේ. මේ මේ මෙතන යටින් ලියන්න ඕනේ හොඳේ මේ යටින් ලියන්න ඕන තමයි හත්දෙකේ ලියන ඕන ප්‍රශ්නක උත්තරේ. අපි 16 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 220 2 ගුණාකාර රටාවේ පදයක් වේ දහනකොට මොකද කරන්නේ? 2 ගුණාකාර 2n ලියා ගන්නවා. 2n ලියන 220ට සම කරනවා. එහෙනම් දෙපැත්තම 2න් බෙදනවා. 2න් බෙදනවා. බෙදුවහම මේ ඔක්කොම සුළු වෙලා මෙතනින් 110ක් වෙනවා. අපිට මේ උත්තරේ නෙමෙයි වැදගත් වෙන්නේ. බෙදෙනවද නැද්ද කියන එක විතරයි. අන්න බෙදුණා. හොඳ උත්තරයක් ආවා පූර්ණ සංඛ්‍යාවක් ආවා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන යටින් ලියන්න ඕන උත්තරේ ලියනවා නේද? මෙන්න මේ විදිහට කොහමද 220 දෙකේ ගුණාකාර රටාවේ පදයක් වේ. කොහොමයි අපේ ප්‍රශ්නට උත්තරේ සම්පූර්ණ වෙන්නේ? හරි. ඔයාව දෙක ලියා ගන්න. එයා උත්තර බලන්න. මෙන්න මෙයා බලන්නකො. මට ඔයාලට කියලා දෙනවා 21 වෙනි ප්‍රශ්න. මොකද මේක ලේසි ප්‍රශ්නයක් වාර්ත තියෙන්නේ. මේ දැන් මොනවා ගන්න 17 වෙනි ප්‍රශ්න කාරි ගන්නකො. වාර්ත තියෙන්නේ 320 හතරේ ගුණාකාර වල පදයක් වෙනවද බලන්න ඕනේ. 320 හතරෙන් බෙදනවද කියලා බලන්න. ඔච්චරයි තියෙන්නේ. ඔයාලට 18 වෙනි ප්‍රශ්න තියෙන්නේ 55 ගුණාකාර වල පදයක් වේද බලන්න 55ෙන් බෙදනවද බලන්න. එච්චරයි. අන්න මේ විදිහට යන්න තියෙන්නේ. ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ බලන්න කියලා දෙ. මගේ කියලා දෙන්නම් මෙහෙමම. මේ ටික අයින් කරලා කියලා දෙනවා එක. බලන්න මේ විදිහට 21 වෙනි ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නේ 10 තුනේ ගුණාකාරවල 10 තුනේ ගුණාකාරවල පදයක් වේද? අන්න ඒත් අපි කරන්නේ 3n තුනේ ගුණාකාර කරන 3n ගන්නවා. තුනේ ගුණාකාර කරන 3n අරගෙන අපි 3n සම කරනවා 10ට. තුනේ ගුණාකාරවල පොදු පදයෙන් නිසා 3n ගන්නවා. 3n අරගෙන 3n සමාන කරනවා 10ට. මම නැවත කියනවා තේරුම් ගන්න. දැන් මෙතන 21 වෙනි ප්‍රශ්න තියෙන්නේ 10 තුනේ ගුණාකාර වල පදයක් වේද? මෙන්න තමයි අහන්නේ ප්‍රශ්නේ. තුනේ ගුණාකාර වල පදයක් වේද? අන්න දෙපැත්තම තුනෙන් බෙදලා බලනවා. තමයි මේ හේතුවනේ බෙදෙන්නේ නැහැ මෙහා පැත්ත. එහා පැත්ත බෙදෙන්නේ නැහැ. බෙදෙනවා දශම වෙනවා. එහෙම හරියන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ. ඒ නිසා කියනවා 10 තුනේ ගුණාකාර කාර රටාවේ තුනේ ගුණාකාර රටාවේ පදයක් නොවේ. අනේ හරියටම තේරුම් ගන්න ප්‍රශ්න උත්තරය ආපදි 10 තුනේ ගුණාකාර රටාවේ පදයක් වෙන්නේ නැත්නම් වා තුනක් චක්‍රය ලියා ගන්න තුන 6 9 12 10 આવුන්නේ නැහැ නේද? දැන් උන ප්‍රශ්න අහුවා නම් 9 තුනේ ගුණාකාර රටාවේ පදයක් වේද කියලා මම උත්තරමානේ තුන 6 9 අනේ එහෙනම් මේක දැන් හිතනවා ඔබ හිතනවා ප්‍රශ්නේ හරියටම තේරුම් ගන්න නැති කියලා. හරි අපි කියලා දෙනවා 21 වෙනි ප්‍රශ්නේ තුලේ ගන්න. හොඳට තේරුම් ගන්න 20 සමාන 22 වෙනි ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්න තියෙන්නේ 20 තුනේ ගුණාකාර රටාවේ රටාවේ මම ඔක්කොම ඒක දින ඔක්කොම වචන ලියන්න නැහැ අවශ්‍ය ටික දරන් කියනවා 20 තුනේ ගුණාකාර රටාවේ පදයක් වේද? 20 තුනේ ගුණාකාර රටාවේ පදයක් වේද? අන්න මොකද කරන්න ළමයි? මම ලියන තුනේ ගුණාකාර වල පොදු පදේ 3n ලියනවා. 3n ලියලා එයා සම කරනවා 20ට. හොඳට දරු ගන්න. තුනේ ගුණාකාර වල පොදු පදේ වෙලා 20ට සම කරනවා. ඊට සම දෙකක් තුනෙන් බෙදනවා. බෙදුවාන් පස්සේ මේ පැත්ත සොළ වුණාට එහා පැත්ත බෙදෙන්නේ නැහැ. 20 තුනෙන් බෙදෙන්නේ නැහැ. 20 තුනෙන් බෙදෙන්නේ නැහැ. හොඳට තේරෙනවා. එම නිසා ඒක තේරෙනවා. ඒක බෙදෙන්නේ නැහැ කියන්නේ ඒක හරියන්නේ නැහැ. පදයක් නෙවෙයි. ඒනම් ලියනවා යටි ලස්සන ලියනවා. 20 තුනේ ගුණාකාර වල ගුණාකාර රටාවේ
හතයක් නොවේ. ඔන්නෝමයි අපේ ප්‍රශ්නට උත්තරේ සම්පූර්ණ වෙන්නේ 20 3 ගුණාකාර රටාවේ පදයක් නෙවෙයි. ඉතින් පොඩ්ඩක් අපි ඔයාලා මේ ටික ඔක්කොම ටික හදලා හිටියා නම් හොඳයි. හරි. අපි ඊළඟ ප්‍රශ්න කතා කරමු. අපි ඊළඟට ඔයාලත් එක්ක කතා කරන්නේ 3 වෙනි පිටුවේ තියෙන 27 වෙනි ප්‍රශ්නේ ඉලක්ක සංඛ්‍යා රටාවේ පොදු පදය 2යි එන්නේ. අන්න 27 තියෙනවා. ඉරට්ටේ රටාවේ පොදු පදේ දෙකයි ඇත්තටම ඉරට්ට කියන්නේ හොඳට තේරුම් ගන්න. ඉරට්ට කියලා කියන්නේ 2 4 6 8 5 කියන්නේ. ඒගොල්ලෝ මේ දෙකේ ගුණාකාරම තමයි. දෙකේ ගුණාකාරවල පොදු පදේ 2යි එන්නම්. ඉතින් ඉරට්ට වල 2යි එන්න තමයි නේ. හරි. තව අහන ප්‍රශ්නෙට උත්තරයක් ගමුකෝ අපි. ඉරට්ට රටාවේ 10 වෙනි පදය අහනවා නම් හරි ලේසියි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන ඉරට්ට සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය නම් අන්න ඔයා මොකද කරන්නේ? මෙයා ලියනවා 2යි එන්න කියලා. වාන් n වෙනුවට 10 දාන්න. අර දෙවරක් 10යි. අන්න n වෙනුවට 10 දාපම දෙවරක් 10යි. උත්තරේ කොච්චරක් වෙනවද? 20යි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක දෙවෙනි ප්‍රශ්නේ තියෙන ඉලක්ක සංඛ්‍යා රටාවේ 20 වෙනි පදය නම් අන්න මෙයාගේ 20 වෙනි පදය නම් ඔයා 2යි n ලියලා මේ n වෙනුවට 20 දානවා. අර දෙවරක් 20. උත්තරේ එන්නේ කීයද? 40යි. ඉතින් ඔයා තුන්වෙනි ප්‍රශ්නේ හැදුවොත් 30 වෙනි පදය නම් දෙවරක් 30 60යි. හතරවෙනි ප්‍රශ්නේ හැදුවොත් දෙවරක් 40යි 80යි කොහොම එන්නේ? අපි ඊට පස්සේ මේක කියලා දෙනවා. ඔයාලා පුළුවන් නම් මේ දෙක ලියාගෙන ඉවර වෙලා ඔයා 3යි 4යි 5යි ප්‍රශ්න ටික හදන්න. මම ඔයාලට කියලා දෙනවා ප්‍රශ්න අංක 6 ගැන. හරි. අන්න ලියා ගන්නකොට වීඩියෝ එක නවත්තලා මේක ලියාගෙන ප්‍රශ්න දෙක හදලා ඒක ටිකක් හදන්න. දැන් බලන්න මේක තියෙන දේ ළමයි ප්‍රශ්න අංක 6 තියෙනවා ඉරට්ට සංඛ්‍යා රටාවේ 200 වන්නේ කී වෙනි පදයද ඉරට්ට රටාවේ 200 වන්නේ වන්නේ කී වෙනි පදයද අපි මීට කලින් ප්‍රශ්නයකත් කතා කරා වන්නේ කී වෙන පදයද කියලා වගේ ප්‍රශ්න ඉරට්ට රටාවේ 200 වන්නේ කී වෙනි පදයද නම් අනිකරම දැන් මේ පාඩකේ මූලිකදීදී කතා කරලා ඉවරයි ගොඩක් වෙලා දැන් මේ අපේ ප්‍රධානම ගණන් හදන්න. දැන් මේ බලන්න. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ. කරන්න මෙච්චරයි. මේ තියෙන 2n ගන්න. 2n අරගෙන මේ 2n සමාන කරන්න. තේරුම් ගන්න. 200 වන පදේ නෙමෙයි අහන්නේ. 200 වන්නේ කී වෙනි පදයද? හොඳට තේරුම් ගන්න. 200 වන්නේ කී වෙනි පදයද නිසා මේ ප්‍රශ්නේ හදන්නේ 2n සමාන කරන 200ට. සරල දෙපැත්තම දෙපැත්තම දෙකෙන් බෙදන්න ප්‍රශ්නයක් නැහැ. දෙකෙන් බෙදෙන්න බෙදුවා. මේ සමානයි. මේකත් වෙනවා 100ක්. අන්න අපි ලියනවා 100 වන පදය 100 වන පදය. හරියටම තේරුම් ගන්න. ප්‍රශ්නෙට උත්තරේ එන්නේ 100 වන පදය. ප්‍රශ්න අංක 7ක් තවම හදන්නවා. ඔයා මේක ලියා ගන්න. හරි. ප්‍රශ්න අංක 7ක් හදන්නම් මොහොම. ඒක සමකරනවා කාටද 10ට. තේරුම් ගන්න. ප්‍රශ්නේ හදන විදිය.
කරලා දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා. හරි ප්‍රශ්නයක් නැහැ. එදලා උත්තරෙත් එනවා. ඒක හරි. පහක් එනවා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් ආවනේ. පූර්ණ සංඛ්‍යාවක් ආවා කියන්නේ කොහොමද ළමයි? අපිට උත්තරය ලියන්න හැකියි. ඔව්. 10 කියන එක නේද? 10. ඉරට රටාවේ රටාවේ පදයක් වේ. ඔච්චරයි අපේ ප්‍රශ්න උත්තරය. අපි තව ප්‍රශ්නයක් බලුවොත් අපි ගමුකො 14 වෙනි ප්‍රශ්නේ. ඉහ ඉරට රටාවේ පදයක් වේද? මේ ප්‍රශ්නට උත්තරය ගන්න ගියාම හොඳට තේරුම් ගන්න. මේ ප්‍රශ්නට උත්තරය ගන්න ගියාම කරන්න ඕනේ දෙකයි එක සමාන කරනවා 30ට. තේරුම් ගන්න දෙකයි එක සමාන කරනවා 30ට. නැවත කියනවා දෙකයි එක සමාන කරනවා 30ට. දෙකටම දෙකෙන් බෙදන්න බලනවා. බෙදුනම 15ක් වෙනවා. ඒ කියන්නේ හරියට බෙදුනා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ උත්තරය එන්නේ මොකක්ද? අපි උත්තරය ලියනවා මේ විදිහට. තිහ ඉරට රටාවේ පදයක් වේ. අම ප්‍රශ්නෝත්තරේ රත්තිහ ඉරට රටාවේ පදයක් වේ. හරි. ඔයා හදන්න ඔයදක ලියා ගන්න. ඊට පස්සේ බලන්නකෝ 15 බැලුවොත් මොකද වෙන්නේ? අර මම 15 කියලා දෙනවා මෙහෙමම. මේ දෙක විදියට නම් කරා මේක ලියා ගන්න. මම මේක මතක් නැහැ ලෑස්ති. ඊළඟට කතා කරනවා 28 වෙනි ප්‍රශ්නේ. තියෙනවා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය වන 2 න් වෙන එක ලබා ගන්න. ඒවා පුළුවන් නම් ඔප්පු කරගෙන මතක තියා ගන්න. يعني හදලා හදලා පුරුදු වෙන්න. උත්සාහ කරන්නේ මතක තියා ගන්න. එතකොට ගොඩක් හොඳ වෙනවා. පළවෙනිට වයන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ එකෙන් පටන් අරගෙන ලියන රටාවේ 1357 මෙයාලගේ වෙනස හොයන්න. වෙනස හොයන්න 3 එක අඩු කරගන්න 2යි. ආගේ 2 තිකරම ලියනවා. මේවා හතර පිළිවහ පුරුදු වෙන විතරට පුළුවන් මේක ලස්සන කරගන්න වෙන. ඊට පස්සේ මේක ලියලා කලින් කරා වගේමයි. මෙතන එකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරනවා. තුනෙන් ගුණ කරනවා. හතරෙන් ගුණ කරනවා සහ n ගෙන් ගුණ කරනවා. සුට්ටි ප්‍රශ්නයක් තියෙනවා ඔන්න බලන්න හොඳයි. එකක් දොරින් මම ලියනවා මෙතන හැදෙනවා දෙවරක් එක 2යි. මෙතන දෙවරක් දෙක 4යි. මෙතන දෙවරක් තුන 6යි. කොහොම ලියලා ඔය ලියලා අතරතුර බලනවා. අපේ පළවෙනි පදයයි දරෝ ගන්න. අපේ පළවෙනි පදයයි එයාලගේ පළවෙනි පදයයි සම නැන්නේ. අපේ පළවෙනි පදයයි අපේ පළවෙනි පදයයි එන්නේ 2යි. එයාලගේ පළවෙනි පදයයි එන්නේ 1යි. සම නැන්නේ. ඒ හේතුව එතන මම නැවත කියනවා අපේ පළවෙනි පදයයි එයාලගේ පළවෙනි පදයයි සම නැති නිසා එතන එයාලගේ ප්‍රශ්නයක් නැමේ. අපෙන් දෙච්ච අඩුවක් අපේ කෙනාගේ. බලමු අපේ දෙවෙනි පදය 4යි එයාලගේ දෙවෙනි පදය 3යි. අපේ තුන්වෙනි පදයේ 6යි යාළුවෙක් කෙනා 5යි
හැම විටම අපිට පේනවා අර සංඛ්‍යා රටාවට වඩා අපේ කට්ටිය එකකින් වැඩි. මොකද දේරුවා? අර සංඛ්‍යා රටාවට වඩා අපේ කට්ටිය එකකින් වැඩි. ඒ නිසා මොකද දේරුවා? කලින් අපිට අද දවසේ මොන ගැහුවත් නැහැ. මම මේ හැමෝ ගෙම්ම එකක් අඩු කරන්න වෙනවා. එකකින් වැඩි නිසා එකක් අඩු කරන්න වෙනවා. දැන් බලන්න. දැන් මේ ටික නැවත ප්‍රතිසංස්කරණය කරගමු. මේ බලන්න. දෙවරක් එක කීයද? දෙකයි. දෙවරක් එක දෙකයි. දෙකෙන් එකක් අඩු වුණාම එකයි. දෙවරක් දෙක හතරයි. හතරෙන් එකක් අඩු වුණාම තුනයි. එතන දෙවරක් තුන හයයි. හයෙන් එකක් අඩුනම් පහයි. දෙවරක් හතර අටයි. අටෙන් එකක් අඩු වුණාම හතයි. අන්න හරියි. දැන් මේගොල්ලෝගේ එහෙම එකක් අඩු කරපු නිසා එයාලගේ සංඛ්‍යා රටාවයි අපේ සංඛ්‍යා රටාවයි එකක් වුණාද සම වුණා. පද දෙක තියෙන පිළිවෙල සම වුණා. එසම මෙයාගේ හැදෙන්නේ කොහමද? දෙකයි එක අඩු කිරීම එක. ඕක තමයි එයාලා කියන පොදු පදය නැත්නම් සාධාරණ පදය. හරි. මම හිතනවා මේක පැහැදිලි. ලියා ගන්න අපේ 29 වෙනි ප්‍රශ්නේ කියනවා පදන් පහක් ගන්නවා. බලන්න ප්‍රශ්න අංක 29 පළවෙනි ප්‍රශ්නේ 1 3 5 7 ඔස්තේ පද රටාවේ 10 වෙනි පදය අහනවා. මේ ප්‍රශ්නයක් අපි මේ වගේ ප්‍රශ්නයක් ඊට කලින් කතා කරා. මේ විදිහම කොටස් තුනක්. ඒ නිසා හොඳට තේරුම් ගන්න. දැන් ඔස්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ ඉන්නේ 2 8 වෙන එකනේ. ආ මම කරන්න තියෙන්නේ මෙතනදී මෙච්චරයි. මෙයා ලියා ගන්නවා. ලියාගෙන මේ n වෙනුවට 10 දානවා. මෙතන 10 නිසා. ඒ කියන්නේ n 10යි නිසා තේරුම් ගන්න. එන් 10 නිසා 2 10 ගුණ කරලා එකක් අඩු කරනවා. එකයි කරන්නේ. එන් 10 නිසා 2 10 ගුණ කරනවා. 2 10 ගුණ වුණාම 20යි. තේරුම් ගන්න 20යි. එකක් අඩු වුණාම උත්තරය හැදෙන්නේ කීයද? 10. නැමෙ. ඒක විතරම ලියන්න. මෙතන 2 10 ගුණ කරා 20යි එකක් අඩු නම් 10. නැමෙ. ඒක ප්‍රශ්නෙට උත්තරේ ඒක. එතකොට මෙතනත් ලියනවා ඒක. 2 n වෙන එක ලියනවා. 30 වෙන පදේ නිසා n ට 30 ලියන්න. දෙවරක් 30. අඩු කිරීමෙන් ඒ කියන්නේ 2 30 ගුණ කරනවා 60යි. ගෙන් එකක් අඩු වෙනවා 59යි. අන්න මේකදී කරේ 10 වෙනි පදේ නම් කරපු දේ නවත් දෙනවා නම් 10 වෙනි පදේ නම් 2යි දෙනේ කියලා නවත් දෙනවා නම් 10 වෙනි පදේ නිසා 2යි දෙනේ කියලා එනකොට 10 දැම්මා. දෙවරක් 10යි. දෙවරක් 10යි 20යි. 20 වෙනි එකක් අඩු වෙනවා 19යි. 20 වෙනි පදේ නිසා 2යි දෙනේ කියන දෙවරක් 30 අඩු කිරීමෙන් දෙවරක් 30 60යි 60න් එකක් කරනවා. අස්නාමය හරියට දේරු ගන්න. 201 වන්නේ කීවෙන පදේ නම් මෙන්න මෙහෙම එන්නේ. 2 n ඍණ 1 සමාන කරන්න කීයටද? 201. හරියට දේරු ගන්න. 2 n ඍණ 1 සමාන කරන්න 201ට මේ 1 එහාට යවන්න. මේ අඩු කිරීම 1 එහාට යනකොට එකතු කිරීම 1ක් වෙලා 201 එකතු කිරීම 1 වෙනවා. එතකොට වෙන්නේ 2 n සමානයි 202යි. අන්නයි පසු දෙකක් තම දෙකෙන් බෙදන්න. දෙදුනහම මේක කැපිලා ගිහිල්ලා මේකට මේක අයින් කළා n සමානයි මෙතනින් හැදෙනවා 101ක් මේ 101 කියන්නේ තේරුම තමයි මේ සංඛ්‍යා රටාවේ 101 වෙනි පදය කවුද කියලා හෙව්වොත් සංඛ්‍යා රටාවේ 101 වන පදය කවුද කියලා හෙව්වොත් ඒකට උත්තරය එන්නේ 201ක් එහෙම නැත්නම් ඔන්න බලන්න මම එක කරලා පෙන්නන්නම් මේ සංඛ්‍යා රටාව ලියලා 2 n ඍණ 1 ලියලා මම 101 ආදේශ කරොත් දෙවරක් 101 ලියලා එකෙන් එකක් අඩු කරොත් දෙවරක් 101 කියන්නේ 202යි. ගෙන් එකක් අඩු කරොත් උත්තරය හැදෙනවා කොච්චරද? 201. අන්න තේරුම් ගන්න. කරපු වැඩේ ආපස්සට කරලා බලුවා හරියද කියන්නේ. හරි. හොඳට තේරුම් ගන්න. ඉතින් මේ සංඛ්‍යා රටාවේ මෙන්න දිගටම දිගටම ලියනකොට 201 කියන්නේ කවුද? මේ සංඛ්‍යා රටාව දිගටම දිගටම ලියනකොට 101 වෙනි පදය ලියන ලිව්වහම ඒකට උත්තරය කීයද? 201. මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය 1, දෙවෙනි පදය 3, තුන්වෙනි පදය 5, ඒ වගේම හතරවෙනි පදය 7, ඔය වගේ 101 වෙනි පදය ලිව්වොත් උත්තරය එන්නේ 201. හරි. අපි තව ප්‍රශ්නයක් තේක කරමු. 1 3 5 7 රටාවේ 20 වෙනි පදය 51. මම මේ ටික ගන්න මේ ටික හදාගන්න. වීඩියෝ එක නවත්තලා මේක හදා ගන්න මේක මම කරා මම ඊළඟට කියලා දෙනවා ප්‍රශ්නන්ත දෙක 1 3 5 7 රටාවේ ඒත් පොදු පදයේ 2 n ඍණ 1 එකම
වගේ ප්‍රශ්න නිසා අහගන්න එක්කම කියලා දෙතයි. ඊපස්සේ අහනවා 20 වන පදය 20 වන පදය නම් වකරන්න ඕනේ. දෙකයෙන් ත්‍රිණය කළියලා එතන 20 දාන්න. දෙවරක් 20 අඩු කිරීම එක. හොඳ දෙනවා. දෙවරක් 20 දෙකයෙන් නම් දෙවරක් 20 අඩු කිරීම එක. මෙතනින් 40යි. අඩු කිරීම එක කියන්නේ කොච්චර 39යි. ඔයා මේ රටාව දිගටම ලියන්න ගියොත් 20 වෙනි අත මොන ගැහෙන්නේ? 39. ඒකයි මේක කියන්නේ. හරි. ඒක දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ 51 වන පදය 51 වෙනි පදය නම් ඔයා දෙකයෙන් ත්‍රිණය කළියලා දෙවරක් 51 දාන්න. නැත්තම් දෙක 51 කින් ගුණ කරගන්න. 51 කින් දෙක ගුණ කරගත්තා. 102යි. ඊගෙන එකක් අඩු කරන්න. උත්තරේ 101යි. එතකොට මේකේ 51 වන පදය වෙනකන් ලිව්වොත් උත්තරේ එන්නේ 101. හරි. මේ දෙක ලියාගන්න. තුන්වෙනි කොටස හදන්න ඕනේ. මොන බලන්න. හරි වැදගත් ප්‍රශ්නයක් මොන ගහනවා හොඳයි. එක වගේ ප්‍රශ්න දෙකක් මොන ගහනවා බලන්න. පොඩි පොඩි ළමයින්ට කරලෙන්න පුළුවන් තැන් දෙකක් එන්න මොන ගහනවා මේ. මම ඒකමයි මේ ප්‍රශ්නේ දැම්මේ. අපි දෙවෙනි ප්‍රශ්නේ ආයෙ ලිව්වොත් ඒකේ හරි 51 වෙනි පදය අහන්න. කොහොමද දෙකයෙන් ත්‍රිණයක ලියලා දෙවරක් 51 ලියනවා. කොහොමද එකක් අඩු කරන්නේ? මෙතන 102යි. අඩු කිරීම එකයි කියන්නේ 101යි ආවේ. මොන හොඳට අහගන්න. තුන්වෙනි ප්‍රශ්නේ සමාන මේ දෙවෙනි ප්‍රශ්නේ හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ 51 වන්නේ කීවන පදයද 51 වන්නේ කීවෙනි පදයද කියලා 51 වන්නේ කීවෙනි පදයද අහන මේ ප්‍රශ්න දෙක අරන් දෙකයෙන් ත්‍රිණයක 51 වන්නේ කීවෙනි පදයද අහන මේ ප්‍රශ්න දෙක අරන් දෙකයෙන් ත්‍රිණයක සම කර ගන්නවා 51 ප්‍රශ්න දෙකේ වෙනස තේරුම් ගන්න 51 වන පදය අහුවම මෙහෙම හදාන යන අපි 51 වන්නේ කියපු ගමන් මෙහෙම හදනවා මෙයා මෙහාට යවනවා දෙකයෙන් සමානයි 51 ධන 1 51 ධන 1 දෙකයෙන් සමානයි 52 අන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න. වා දීර්ඝ බෙදීමෙන් බෙදුවොත් පුතේ 52 දෙකෙන් බෙදුවොත් 26යි. ඒ කියන්නේ ප්‍රශ්න දෙකේ වෙනස තේරුම් ගන්න. හරියට වාඩේකයි උන් තේරුම් ගන්න මම කොහොමද දුන්නේ. 51 වන පදය අහුවොත් ඔයා මේ විදියට හදුවා. 51 වන්නේ කියවෙන එකද එහෙම හදුවා. හරි. අපි එකෙන් ඉතුරු ටික හදන්න නම් 30 වෙනි ප්‍රශ්නේ හදන්නයි ලෑස්ති. ඔය ඉතුරු ටික හදන්න. ක්‍රමයෙන් කියලා දුන්නා. ඔය විතර දිගටම හදන්න. හරි අපි ප්‍රශ්න අංක 30 බලුවොත් ඔත්තේ සංඛ්‍යාර්ථාවේ පුරපදාශ්‍රිත ගැටළු වර්ග දෙක 100ට විශාල ඔත්තේ සංඛ්‍යාවල 1 3 5 4 රටාවේ කීවෙනි පදයක 100ට අඩු 100ට අඩු කට්ටියක් ඉන්නවාම තේරුම් ගන්න ප්‍රශ්නයට අඩු කට්ටියන 99 98 97 97 ඊට පස්සේ 96 95 ඔහොම යනවා කරනකන් යන්න පුළුවන් මේ අහන්නේ ඒගොල්ලෝගේ ඔත්තේ සංඛ්‍යා ටික එහෙනම් මේගොල්ලෝ ගන්න බෑ සී අර මේගොල්ලෝ ගන්න බෑ මේ ඔත්තේ සංඛ්‍යාවල දැන් කොන්දේසියක් තියෙනවා විශාලතම 100ට අඩු කට්ටියට ලොකුම කෙනා හරියට තේරුම් ගන්න ප්‍රශ්න උත්තරය ගන්න මෙහෙම 100ට අඩු කට්ටියගේ ලොකුම කෙනා 100ට අඩු කට්ටියගේ ලොකුම කෙනා වෙන්නේ කියලා 99 අන්න අහන්න 99 කියන්නේ මේ ඔත්තේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද මේක තේරුම් ගන්න තියෙන එකම දේ කීවෙනි පදයද හොයන එක නෙමෙයි 100 නඩු විශාලතම කියන එක කරා 100ට වඩා අඩුයි විශාලතම හරි තේරුම් ගන්න මෙන්න මෙහෙමයි යන අපි භාගත්තා 99 ඔයා 99 භාගත්තා දැන් කරන්නේ මේ ඔත්තේ සංඛ්‍යාවල පොදු පදයේ දෙකයෙන් ත්‍රිණය කරන්නේ සමාන කරනවා 99 එකට මම මෙයා මෙහාට යනවා එහම දෙකයෙන් කියන්නේ 99 එකතු කිරීම එකයි එහෙනම් දෙකයෙන් සමානයි 100යි දෙපැත්තම දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදුනහම n වෙනවා කීයද 50 අනේ ඒ කියන්නේ 99 කියන්නේ කීයද ඔත්තේ සංඛ්‍යා රටාවේ 50 වන පදය කියලා කියන්නේ හරි චුට් ළමයි බලන්න තව ප්‍රශ්නයක් එක කියලා දෙන්නම් එහෙමම හරි මේක වල ලියා ගන්න වෙඩි වෙන අන්තරම් එක ලියා ගන්න මම මේක මකනවා දැන් හරි ආපස්සට කියලා දුන්නොත් 50ට අඩු 50ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව 50ට අඩු කට්ටිය බලන්න ඕනේ 50ට අඩු වෙනවා 49
හතලිස් අට හතලිස් හත හතලිස් හය හතලිස් පහ හතලිස් හතර මේගොල්ල තමයි 50ට ආදී. ඒගොල්ලෝගෙන් 48 ගන්න බෑ. 46 ගන්නත් බෑ. මෙයා ගන්නත් බෑ. හේතුව ඒවා ඉලක්කනේ. එහෙනම් 50ට ඩෝස් එකක් තියෙනවා. ඒගොල්ලෝගේ ලොකුම කෙනා කවුද වෙන්නේ 49. මම හරියට තේරුම් ගත්තා. ඒගොල්ලෝගේ ලොකුම කෙනා 49. එසා කරන්නේ 2යෙන් අඩු කිරීම එක සම කරනවා 49ට. අන්න මෙයා මෙහාට යනවා. ගියම් 2යෙන් සමානයි 49 එකතු කිරීම එක. නම් 2යෙන් සමානයි 50යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න. බෙදුනහම n සමානයි කොච්චරද 25. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 50 සමා වෙන 49 n කීවෙනි පදේ විදියට 25 වෙනි පස්සේ විදියට. හරි. ඊට පස්සේ තව තියෙනවා බලමු. මේක ගත්තොත් ඔයයි ඕක ගත්තොත් පිටවංක 4 ප්‍රශ්න අංක 30 පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් බලන්න ඕන. ඒකත් කියව දෙනවා. ආ කියවලා බලන්න. කියන්නේ 100ට වැඩි සමාන 1000ට වැඩි විශාලතම වැඩද නා 1000ට වැඩි කුඩාතම ආ 1000ට වැඩි කුඩාතම ඔත්තේ සංඛ්‍යාවද 1000ට වඩා වැඩි කට්ටිය කවුද කියලා බලපොත් 1000ට වඩා වැඩි කට්ටිය 1000ට වඩා වැඩි 1001 1002 1003 1004 කොහොම කට්ටිය 1005 ඔයගොල්ලෝ තමයි 1000ට වඩා වැඩි මේගොල්ලෝගෙන් මෙයාලව ගන්න බෑ මෙයාලා ටික ගන්න බෑ ඒකට 1000ට වඩා වැඩි අය ඉල්ලන්නේ විශාලතම කෙනා නෙමෙයි කුඩාතම කෙනා 1000ට වඩා වැඩි කට්ටිය තව ඉන්නවා 1007 කොහොම කට්ටිය ඉන්නවා මෙගොල්ලෝගෙන් ඉල්ලන්නේ කුඩාතම කෙනා
අපි ඊළඟට කතා කරනවා 32 වෙනි ප්‍රශ්නේ සමචතුර සංඛ්‍යාවේ ගැටළු වර්ගවල 10 වෙනි සමචතුර සංඛ්‍යාව වගේ අහලා තිබුණා. හතර දේරුම් ගන්න. ඔයා මේ ප්‍රශ්නේ අහුවොත් 10 වෙනි සමචතුර නැත්තම් 10 වෙනි වර්ග සංඛ්‍යාව අහුවොත් ප්‍රශ්නේ අහන විදිහ දෙකක් කියලා. එක්කෝ 10 වෙනි සමචතුර සංඛ්‍යාව නැත්තම් 10 වෙනි වර්ග සංඛ්‍යාව. අහුවොත් මෙහෙමයි ගන්න. 10 වන කිව්වා නම් දේරුම් ගන්න 10 ඒ වර්ගය කියලා ගන්න ඕනේ මේක. 10 වන කිව්වා නම් 10 වර්ගය. 10 වර්ගය කියන්නේ 10 වරක් 10. දහවට සමචතුර සංඛ්‍යාව ගන්නකොට කරන්නේ 10 10 න් ගුණ කරන එක. 10 10 න් ගුණ වුණාම 100යි. එච්චරයි හරිම ලේසියි. වර 15 වෙනි සමචතුර සංඛ්‍යාව නම් 15 වර්ගය. ඒ කියන්නේ 15 15 න් ගුණ කරන්න ඕනේ. උත්තරය හැදෙනවා 225. 225 හරියට තේරුම් ගන්න. සහ 5 වෙනි සමචතුර සංඛ්‍යාව නම් 5 වර්ගය. ඒ කියන්නේ 5 වාරයක් 5. උත්තරය එනවා 25. එසේ 60 වන සමචතුර සංඛ්‍යාව නම් 60 වර්ගයේ 60 60 න් ගුණ කරන්න 3600 අන්න කොහොමයි මේ ප්‍රශ්නට උත්තරේ ගන්න හරි වයිතුරු ටික හදන්න හරි අපි කියලා දෙන්න ඇසෙට 33 වෙනි ප්‍රශ්නේ ඔයා පිළිගනවත් කරලා මේ ටික හදලා ඊතුරු ප්‍රශ්න ටිකක් හදන්න මම 33 වෙනි ප්‍රශ්නේ කියලා දෙනවා ඒකදී කියන්නේ දෙවන සමචතුරස්ර නම් දෙක දෙකෙන් ගුණ කරනවා. මෙතන එක එකෙන් ගුණ වුණාම එකයි.
එකකින් ගුණ වුණාම එකයි දෙක දෙකෙන් ගුණ වුණාම හතරයි අවසාන උත්තරේ කොච්චරක් වෙනවද පහයි ඒක බොහොම ලේසි ප්‍රශ්නයක් වර්තින 6 වන සමචතුරස්‍ර නම් 6 6න් ගුණ කරන්න සහ 8 වන සමචතුරස්‍ර නම් 8 8න් ගුණ කරන්න මෙතනින් 36ක් වෙනවා 6 6න් ගුණ වුණාම 36යි මෙතන 8 8න් ගුණ වුණාම 64යි හොඳට තේරුම් ගන්න මෙතන 6 6න් ගුණ වුණාම 36යි 8 8න් ගුණ වුණාම 64යි දැන් මේ බලන්න අපි 64ට 36 එකතු කරගන්න ඇයි කියන්නේ අන්න මේක සලෝණන් පස්සේ 100ක් කරලා කොහොම ලස්සනට උත්තරයක් ආවා අපිට හරි ඉතින් ඉතුරු ප්‍රශ්න ටික හදාගන්න එක ලේසි මම ඔහොමම කියලා දෙනවා ඔයාලට 35 වෙනි ප්‍රශ්නේ හදාගන්න ආ වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළව තුන්වන සමචතුරස්‍ර ධන විශ්වාසයෙන් ප්‍රශ්නේ පළවෙනි එකේ තියෙන්නේ තුන්වන සමචතුරස්‍ර ධන හතරවන සමචතුරස්‍ර වලින් ලැබෙන්නේ කවුද කියලා අහනවා ඔකට කලින් මේක හොයාගන්න තුන්වන සමචතුරස්‍ර නෝ තුන්වරක් තුන හතරවන සමචතුරස්‍ර නෝ හතරවරක් හතර තුන්වරක් තුන 9යි හතරවරක් හතර 16යි මේ දෙකේ එකතුව 25යි දැන් ඔයා ඔයාගේ අහන ප්‍රශ්නේ 25 කියන්නේ කී වෙනි සමචතුරස්‍ර කෙනාද ඔයා සමචතුරස්‍ර ටික කොලේක ලියාගත්ත නම් මේ විදිහට එක්වරක් එක 1යි දෙවරක් දෙක 4යි තුන්වරයක් තුන 9යි හතරවරයක් හතර 16යි පස්වරයක් පහ 25යි අනේ 25 කියන්නේ කවුද? එහෙම ලියා ගන්න ඕන 20 30 වෙනකම් විතර ලියා ගන්න. අනේ 25 හැදෙන්නේ පස්වරක් පහේ. ඒ නිසා අපි කියනවා 25 කියන ප්‍රශ්නට අවසාන උත්තරය එන්නේ තේරුම් ගන්න ළමයි මේ යටින් ලියන්න ඕන උත්තරේ මේක එන්නේ පස් වන සම චතු ප්‍රශ්න සංඛ්‍යාව මෙහෙමයි ළමයි ප්‍රශ්නට උත්තරේ 25 කියන්නේ කවුද? පස් වන සමචතුරස්‍ර සංඛ්‍යාව මම හිතනවා මේක හරියටම පැහැදිලි ඇති කියලා. කරේ මොකක්ද? 3 වෙනි සමචතුරස්‍ර කියනයි 4 වෙනි සමචතුරස්‍ර කියනයි ගත්තා. 3 කියන්නේ 3 වරක් 3, 4 කියන්නේ 4 වරක් 4. මෙතන 3 වරක් 3 9යි, 4 වරක් 4 16යි. මේ දෙක එකතුව 25යි. 25 කියන්නේ පස්වන සමචතුරස්‍ර කියනවා. ඔය විදිහට හොයලා බලුවොත් මම ඊතුරු දෙක හදන්න යනවා හොයලා බලන්න. 6 වෙනි සමචතුරස්‍ර කියන්නේ 6 වරක් 6 36යි. 8 වෙනි සමචතුරස්‍ර කියන්නේ 8 වරක් 4 64යි. එකතුනහම 100 එන්නේ. 100 කියන්නේ 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව සහ විශ්වාසනීයකේ 3 වෙනි ප්‍රශ්නේ එන්නෝ පළවෙනි ප්‍රශ්නේ කියලා වැටලා තියෙනවා නමුත් 3 වෙනි ප්‍රශ්නේ එන්නෝ නේ 5 වන සමචතුරස්‍රයි 12 වන සමචතුරස්‍රයි 5 වන සමචතුරස්‍ර කියන්නේ ප්‍රසර පහ 25යි 12 වන සමචතුරස්‍ර කියන 12 144 ඔය දෙක එකතු වුණාම එන්නේ 169යි 179 කියන්නේ මතක තියාගන්න 10 3 වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඊට පස්සේ අපි ලෑස්ති වෙනවා 36 27 ප්‍රශ්න වලට. හරි. ආයෙ ප්‍රශ්න ටික හදන්න. ඔක්කොම කලින් දැන් අපි කතා කරනවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් ආවේ පොදු පදේ ගන්න සහ ඒ ටික. මුලින්ම දැනගන්න ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ කවුද කියලා. ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා කියන්නේ මේ විදිහට අපිට මේ වගේ පිළියෙල කරන්න පුළුවන් එන්නම පිළියෙල කිරීමක ක්‍රීමට ගන්න පුළුවන් සංඛ්‍යාවක් ගන්න පුළුවන් ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා මේ විදිහට බෝල පාවිච්චි කරලා කුඩා බෝල පාවිච්චි කරලා අපිට මේ පිළියෙල කිරීමක් දැන් මෙතන තියෙන බෝල ගන්න එකයි මෙතන තියෙන බෝල ගන්න තුනයි මෙතන තියෙන බෝල 6ක් සහ මෙතන තියෙන 10ක් මේකේ මේ තියෙන්නේ පළවන ත්‍රිකෝණ සංඛ්‍යාව පළවන කෙනා මේ දෙවන කෙනා මේ තුන්වන කෙනා මේ ගැන පොඩි කාලෙක කතා කරලා තියෙනවා නමුත් ටිකක් මතක් කරගන්න සහ මේ හතරවන කෙනා හතර දේරුම් ගන්න එතන ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න තියෙන එක ක්‍රමයක් ඕක හරියට දේරුම් ගන්න ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න තව ක්‍රමයක් තියෙනවා අපිට ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න තව ක්‍රමයක් තියෙනවා මේ විදිහට අපිට පුළුවන් පළවන කෙනා ගන්න පුළුවන් මේ විදිහට ටිකක්
එකක් වෙලා යනකම් මාට මේක තේරෙන්නේ නැති ඊට පස්සේ පැහැදිලි වෙයි. පළවෙනි කෙනා නම් පළවෙනි කෙනා එක නිසා එක දෙකෙන් ගුණ කරුවා දෙකෙන් බෙදනවා. අයිතිය වෙන්නේ කියලා පරිකල්ප කරනවා කියන්නේ උදිකින් පහක් දෙක දෙකයි දෙක දෙකෙන් බෙදුනහම එකයි. හරි පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එක ආවේ එක බෝලයයි. සෙ දෙවල් නම් නම් දෙක ගුණ කරනවා තුනේ කරලා දෙකෙන් බෙදනවා. තාමත් මම වැඩි වෙන විදිය කිව්වේ නැහැ. පටිකක් කියලා කියව දෙන්න. 6යි දෙකෙන් බෙදුනම 3යි. ඉතින් 3 වඩනවා. 3 වඩනවා. 3 ගුණ කරනවා 4යි. කරලා දෙකට බෙදනවා. ඉතින් මෙතන 12යි. දෙකට බෙදුනම 6යි. ඉතින් බලන්න පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ආවේ 1. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ආවේ 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ආවේ 3. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ආවේ 6. ඒක මෙතනින් ආපු උත්තර වලට සමානයි. හරි. දැන් ඔයාලට මම මෙතන කරන්න දෙන්නේ පැහැදිලි කරලා දෙන්න. අපිට ඕනේ නම් අපිට කියනවා නම් යම් ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න කියලා. මොකද තේරුම් ගන්න. මට කියන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් මම මුලින් එක ලියලා මුලින් හරි කොහොම හරි එක ලියලා එක ගුණ කරනවා එයාට වඩා එකකින් වැඩි වෙනත් එක්ක එක ලියනවා ගුණ කරනවා එකට වඩා එකකින් වැඩි වෙනා දෙකනේ එනිසයි කරේ එක දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවේ අන්න ඉතින් ගෙදර ඉතිහාස වල කියන අර්ථය එක පාරක් දෙක දෙකයි දෙකෙන් බෙදුනහම එකයි මට ඕනේ දෙවෙනි ත්‍රිකෝණ නම් දෙක ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි වෙනත් එක්ක දෙක ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි වෙනවා දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දෙක ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි වෙනවා තුනත් එක්ක දෙවරක් තුන 6යි දෙකට බෙදුනහම 3යි එන්නේ. ඊපස්සේ මට ඕනේ 3 වන ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 3 ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි වෙනවන 4ත් එක්ක කරලා දෙකට බෙදනවා. හරි. තේරුම් ගන්න. මට ඕනේ 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම්. හරි. අපිට කියන්නේ කවුරු කාගෙන්ද ගුණ කරන්නේ? ආ. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වුණා නම් කරන්නේ කොහොමද ගන්නවද? 10 ගුණ කරනවා 11ත් එක්ක කරලා දෙකට බෙදනවා. 10 වන ත්‍රිකෝණ වුණා නම් එතන පොඩි කෙනා 10 නේ. හරි වෙනම කියන කෙනා ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි කෙනාත් එක්ක. 10 වනව නෝනා. 10 ගුණ කරනවා 11ත් එක්ක බෙදනවා දෙකෙන්. මෙතන කියනවා 110ක්. බෙදනවා දෙකෙන් කොච්චරද කියන්නේ 55. අන්න කතාව තේරුම් ගන්න. දැන් අපි ඔන්න ඔය කියන සූත්‍රය හදන විදිය බලමු. හතර බලා ගන්න. අපිට පළවනව නෝනා නම් අපි කරේ එක එකෙන් ගුණ කරමු. එක දෙකෙන් ගුණ කරලා දෙකට බෙදුවානේ. එක ගත්තේ පළවන නිසා එක ගත්තා දෙකෙන් ගුණ කරා දෙකට බෙදුවා. මේ සොලුතරන් විහා එකනේ ආවේ. අපිට ඕන නම් දෙවන. මෙහෙම ලියන්න පළවන ඊස දෙවන. එකන සංඛ්‍යාව නම් දෙක තුනෙන් ගුණ කරනවා. කරලා දෙකට බෙදනවා. මෙතනින් 6යි දෙකට බෙදුනහම 3යි. 3 වන වුණා. තුන හතරෙන් ගුණ කරනවා. කරලා දෙකට බෙදනවා. තුන හතරෙන් ගුණ කරනවා 12යි. දෙකට බෙදුනහම 6යි. එසේ තත්ත. හතරවන කෙනා ඕනේ නම් කරන්නේ හතර ගුණ කරනවා 5. හතර ගුණ කරන්නේ ඊට වඩා එකක් වැඩි කරක් එක්ක. හතර ගුණ කරනවා 5. බෙදනවා දෙකෙන්. මෙතනින් 20යි. දෙකට බෙදුනහම 10යි. ඔය රටාවට අනුව අපිට ඕනේ නම් 10 ඕනේ නම් 10 ගුණ කරනවා 11 බෙදනවා 2. 100 ඕනේ නම් 100 ගුණ කරනවා 101 බෙදනවා 2. හරි. ඔය විදිහට n ඕනේ නම් පුතේ n වන ඕනේ නම් අන්න ටිකක් අමාරුයි. මොකද තේරුම් ගන්න n ගුණ කරනවා. දැන් මේ බලන්න මේ මෙතන තියෙන 4ට එකක් එකතු කරමු ගන්න. 3ට එකක් එකතු කරමු ගන්න. 2ට එකක් එකතු කරමු ගන්න. එහෙනම් n එකතු කිරීම එකෙන් එම් ගුණ කරනා එන්න එකතු කිරීම එකෙන් බෙදනවා දෙකෙන්. නමුත් මේක මීට වඩා සුළු වෙන්නේ නැහැ. අවසාන පිළිතුරක් ලෙස ලියත හැකි අපිට එන්න අතාව එන්න එකතු කිරීම අන්නවම හරි. ඔය සූත්‍රයේ පුළුවන් තරම් මතක් කරගන්න උත්සාහ කරන්න. හරි. මේක ලියා ගන්න. දැන් අපි 37 වෙනි ප්‍රශ්නේ ඒ කොටස් ටික කියලා දෙන්නයි ලෑස්ති. හරි ආගම 37 වෙනි ප්‍රශ්නේ තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පද ආශ්‍රිත ගැටළු වර්ග කියලා තියෙන පහත ත්‍රිකෝණ සංඛ්‍යා ක්‍රම තුනකින් සොයන්න. හොඳට අහගන්න. ඔක්කොම ටික කියලා දෙනවා. ගණන් දෙකක් විතර කියලා දුන්නාම මෙතන ටික ගන්න හදන්න. මෙතන සහ ගන්න. පළවෙනි ගන්න.
හිතා පස්වර ත්‍රිකෝණ සංඛ්‍යාව. පස්වර ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න තියෙන පළවෙනි ක්‍රමය. පස්වර ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් කොට තුනක් කියන්නේ මෙහෙමයි. රූප සදානක් අතින් ගත්තොත් පස්වර ත්‍රිකෝණ සංඛ්‍යාව නම් හොඳට තේරුම් ගන්න. ගෝලා දෙනවා. පස්වර ත්‍රිකෝණ සංඛ්‍යාව උනොත් අඩිය ගෝල 5යි. එකයි නියතිය. පස් වන ත්‍රිකෝණ සංඛ්‍යාව උනොත් අඩිය ගෝල 5යි. හයවන ත්‍රිකෝණ සංඛ්‍යාව උනොත් අඩිය ගෝල 7යි. සමාන 6යි. 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව උනොත් අඩිය ගෝල 10යි. 7 වන කෙනා වුණා නම් තමයි අඩිය ගෝල 7ක් වෙන්නේ. දැන් පස් වන ත්‍රිකෝණ සංඛ්‍යාව නම් අඩිය ගෝල 5ක් වෙන්න දෙනවා. 1 2 3 4 5. ඊට පස්සේ මේ විදිහට ඉතුරු ඊළඟ පෙළේ ඊට වඩා එක ගෝලයක් අඩුයි. එහෙම උඩට ගෝලයේ ගෝලයේ අඩුවේ කියන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යාවල ක්‍රමය එකයි. යටින්ම ගෝල 5යි, ඊට පස්සේ 4යි, ඊට පස්සේ 3යි, ඊට පස්සේ 2යි, ඊට පස්සේ 1යි. අනවා හොඳට තේරුම් ගන්න. මෙතන තියෙන ගෝල ගන්න ගයිනවා. මේකේ තියෙන ගෝල ගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ආයෙත් ලියනවා 5 15 කියලා ලියනවා. ඒ කියන්නේ පස් වන ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් 15 කියලායි කියන්නේ. තව ක්‍රම තියෙනවා දෙකක්. හොඳට අල්ල ගන්න. පස් වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න ඉතුරු ක්‍රමය තමයි 5 ගුණ කරනවා 6ෙන්. එවවා ඔයා මේ 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 බෝලා දින එක හැර ඉතුරු දෙකම හොඳට තේරුම් ගන්න ඕනේ බෝලා දින එක පුළුවන්. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 5 ගුණ කරනවා 6ෙන් කරලා දෙකට බෙදනවා. මොනවද කියනවා 5 6ෙන් ගුණ කරලා දෙකට බෙදනවා. 5 6ෙන් ගුණ වුණාම 30යි. 5 6ෙන් ගුණ වුණාම 30යි දෙකට බෙදුනහම ඒත් 15යි. ඉතින් බෝලා දිනවට වඩා ඕක ලේසි නේ. හරි. බෝලා දිනවට වඩා ඕක ලේසි. ඊපස්සේ තුන්වෙනි ක්‍රමය තමයි ගන්න හදන්න තියෙන. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වොත් එකේ ඉඳලා පහ වෙනකන් තියෙන කට්ටිය ටික එකතු කරනවා. තේරුම් ගන්න. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන කිව්වොත් එකේ ඉඳලා පහ වෙනකන් තියෙන සියලුම දෙනා එකතු කරනවා. කවුද? 1 2 3 4 5. මේගොල්ලෝ පෙළට එකතු කරනවා. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන නම් එකේ ඉඳලා 10 වෙනකන් තියෙන සියල්ල එකතු කරනවා. මේ බලන්න. අවසාන මේ ටික සොළු වුණාම ඒත් දෙනවා ළමයි මේ 15. අන්න අපි ත්‍රිකෝණ සංඛ්‍යාව ක්‍රම තුනකට ගන්නවා කියන එක කරා. අපි තව ගන්න දෙකක් විතර කියලා දෙන්නම්. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. නම් පළවෙනි ක්‍රමය තමයි බෝලා දින ක්‍රමය. හතරවන නම් අඩියට බෝලා හතරයි. අඩියට බෝලා හතරයි. එන්න නැත්නම් මේ ගාන ගනිනවා. හරි. කීයද කියලා ගණන් කරලා බලුවොත් 1 2 3 4 5 6 7 8 9 10. ළමයි ඔන්න උත්තරේ 10ක් එනවා. සෙ දෙවෙනි ක්‍රමය. ඒක දෙවෙනි ක්‍රමය තමයි හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව වල හතර ගුණ කරනවා 5 බෙදනවා 2. 4 5 20යි. දෙකට බෙදුනහම 10යි. අන්න උත්තරේ හරි. ඊතුරු ක්‍රමය තමයි හතරවන ත්‍රිකෝණ කිව්වොත් එකේ ඉඳලා හතර වෙනකන් එකතු කරනවා. දැන් මම කොහේ හරි කවුරු හරි කියනවා නම් එකේ සිට හතර දක්වා සංඛ්‍යා ටික එකතු ගන්න කියලා. ඔව් මෙන්න මෙහෙමනේ ගන්න. 1 2 3 4 මම ගත්තා. ඊට පස්සේ මේ ටික බලන්න සොරණා මේ 10යි එන්නේ. ඉතින් ළමයි මේ ටිකම සමයි. එරොන් ගන්න තව ප්‍රශ්නයක්. තව එකක් කියලා දෙන්නම්. අපි ගමුකෝ 6 වෙනි ගන්න. හරි. මම මේ දෙක ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා මේ දෙක ලියා ගන්න. මම මේ ටික මම කරා 6 වෙනි ගන්න කියලා දෙනවා. හවෙන ත්‍රිකෝණ කෙනා ගන්න ඕනේ අපිට 6 වෙනි ගන්නනේ. හරි. දැන් බලන්න කොහොමද මේ ගන්න කියලා. හරි. අපි 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා. පළවෙනි ක්‍රමය තමයි බෝලා දින ක්‍රමය. අඩියට බෝල 10ක් වෙන්න අදිනවා. අඩියට බෝල 10ක්. මේ මේ ක්‍රමය ඇත්තට සුදුසු නැහැ කියලා තේරෙයි දැන් බලන්න. දැන් 20 වෙනි ත්‍රිකෝණය හමු తిවන කොහොම කරන්න බැහැ. අපිට දැන් අහලා තියෙන ප්‍රශ්න උත්තර දී ගන්න පුළුවන් නිසා යමු.
එකක් අඩුයි ඊට පස්සේ තව එකක් අඩුයි ස්ථව එකක් අඩුයි ස්ථව එකක් අඩුයි තව එකක් අඩුයි මේකේ තව එකක් අඩුයි තව එකක් අඩුයි ඔන්නෝ ගියා බෝල එනවා අවසානයේ පරස් පහක් යනවානේ ගෝලෝකේ ගණන් කරගත්තොත් 57 දැන් ඔයා බලයි මම ලයි කියන්නේ නැතුව 55 හෙව්වේ කොහොමද කියලා ආයෙක තව වැඩගත්තේ ඔයා දැනගන්නම ගැන්නේ නැතුව 55 ගත්තේ කොහොමද කියලා දැන් මේ දෙවෙනි කොටස හදනකොට ඒකේ උත්තරය එනවා මට 10 වෙනි කොටස සංඛ්‍යාව වුණා නම් මම කරන්නේ 10 11 න් ගුණ කරලා දෙකට බෙදනවානේ රත්තරන්ගල් 10 11 වෙන කරලා දෙකට බෙදනකොට මෙතන 110යි දෙකට බෙදනහම මේක උත්තරේ 55 තමයි එන්නේ. ආ මම මේක හිතින් හැදුවා. වත් පුරුදු වෙන්න. මේක හිතින් හදන්නේ කොහමද? මේ බලන්න. තේරුම් ගන්න පුළුවන් ආ ඉන්නවා. මේ 10 දෙකට බෙදන්න. මේ 10 දෙකට බෙදන්න 5යි. එතන 5යි එන්නේ. හරි? මේ 10 දෙකට බෙදුවොත් 5යි. 5 * 11 55. ඒකයි ගන්න ක්‍රමය. හරි. ඊස බලන්න. මේකම ගන්න තව ක්‍රමයක් තියෙනවා. මේකම ගන්න තව ක්‍රමයක් තුන්වෙනි ක්‍රමය. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් පුළුවන් 1 1 3 10 වෙනකන් එකතු කරන්න. 1 2 3 4 ඔහම ලියනවා. 1 2 3 4 5 6 7 8 9 10. දැන් බලන්න. මම ඔයගොල්ලෝ ටික එකතු කරන්න නැත්නම් ඔටික එකතු කරන්න ඕන නැහැ මේ හේතුවයි. මෙන්න මේ 1 ඉඳලා මේ 10 වෙනකන් කට්ටිය එකතු කරන්න ඕන නැහැ. අපි 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මීට කලින් ක්‍රම දෙකකින් හෙව්වා ඒ උත්තරේම තමයි මෙතනට එන්නේ. එහෙනම් මෙතනටත් එන්නේ කීයද? 55. ඔයගොල්ලෝම කම්මැලි කරවන්න කියනවා නෙමෙයි. වගල්ව දෙයක් තේරුම් කරන්න කියලා කියන්නේ. ඔයාට කොහේ හරි ගානකද කිව්වොත් 1 ඉඳලා 10 වෙනකන් සංඛ්‍යාව එකතු හොයන්න කියලා. මම මේව කවදාවත් එකතු කර කර ඉන්න එපා. ඔයා ඒ වෙනුවට හරියට තේරුම් ගන්න ප්‍රශ්නේ. ඔයා ඒ වෙනුවට 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. හොඳට තේරුම් ගන්න. ඔයාට කියනවනම් යාගත්තත් කමක් නැහැ ඔයාව අන්තිම පස්සේ 1 ඉඳලා 20 වෙනකන් සංඛ්‍යාවල එකතු හොයන්න කියනවා නම් ඔයා 1 ඉඳලා 20 වෙනකන් කට්ටිය 1 දාලා 2 දාලා 3 දාලා 4 දාලා ඔහොම ලියන්න එපා. එහෙම කරදරයි තේරුමක් නැහැ. ඔයාලා කරන්න ඕනේ මොකක්ද දන්නවද? ඔයා 20 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා. ඒ කොහොමද? 20 21 න් ගුණ කරලා දෙකට බෙදනවා. ඕනනම් ඒ සමාන ලියා ගන්න. 1 සිට 10 දක්වා sorry 1 සිට 20 දක්වා සංඛ්‍යාවල එකතු අවශ්‍ය නම් 1 සිට 20 දක්වා සංඛ්‍යාවල එකතු අවශ්‍ය නම් 20 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න කියලා ලියා ගන්න. ඕන නෝට් එකක් ලියා ගන්න. 1 සිට 20 දක්වා සංඛ්‍යාව එකතු අවශ්‍ය නම් 1 සිට 20 දක්වා සංඛ්‍යාව එකතු අවශ්‍ය නම් 20 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියලා ලියා ගන්න. කොහොමද 20 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ? ඒකත් ඔන්න ලියා ගන්න. 20 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න කොහොමද? 20 21 න් ගුණ කරලා දෙකට බෙදනවා. ඔච්චරයි ක්‍රමය. හරියට තේරුම් ගන්න මේ කියන දේවල් ඔසාර ගණන් හදන්න ලේසි වෙනවා. හරි එහෙනම් මම හදන්නේ එච්චරයි. එකේ එච්චරයි මම හදන්නේ. ඔයා ඒක ටික හදලා බලන්න. මම ගණන් තුනක් හදුවා. ඊට පස්සේ මම එතනින් ඉහා යන තියෙන ප්‍රශ්න හදන්නයි ලෑස්ති. ඒ ප්‍රශ්න දෙකට පස්සේ යටින් තියෙන ප්‍රශ්නය පහත ත්‍රිකෝණ සංඛ්‍යා සුදුසු ක්‍රමයකින් සොයන්න. 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. දැන් අපි කලින් ත්‍රිකෝණ සංඛ්‍යාවක් ගැන ක්‍රම තුනක් කතා කරාට ඔය තුනේ ඔය බෝල දෙක කතාව හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම තුන. එකක් තමයි බෝල දින කතාව. බෝල ඒක හරියන්නේ නැහැ මේකේදී. දෙවෙනි ක්‍රමය බලමු. දෙවෙනි සුදුසු ක්‍රමයකින් හොයන්න කියන්නේ. දෙවෙනි ක්‍රමය කියන්නේ 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 12 13 න් ගුණ කරනවා කරලා දෙකට බෙදනවා. ඔකයි ක්‍රමය. 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වොත් 12 13 න් ගුණ කරා දෙකට බෙදුවා. මේක නම් හොඳයි. මේක හිතින් හදන්න පුළුවන් අය මෙහෙම හදන්න. මේ 12 දෙකට බෙදන්න හිතින් 6යි 6 වරක් 13 ගන්න විතරයි වාරණ තියෙන්නේ. නැත්තම කතන්දරේ 6 වරක් 13 ගන්න විතර එහෙම බැරිගෙන 12 13 න් ගුණ කරනවා මෙහෙම ගුණ කරලා 6යි මෙතනින් එනවා 2යි මෙතනින් 3යි මෙතනින් 1යි 156ක් වෙනවා. එරුම් ගන්න 156 ඒක දෙකට බෙදන්න ඕනේ 7යි උත්තර වෙනවා 78ක්. හරිද? ඔන්න ඊට පස්සේ මේ ක්‍රමය හරියන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමයක් කියලා දුන්නානේ. තුන්වෙනි ක්‍රමය 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා නම් 1 ඉඳලා 12 වෙනකන් එකතු කරා නම් හරියි. ඉතින් ඕකත් එච්චර හොඳ කතාවක් නෙමෙයිනේ ඈ.
ඔහොම 12 වෙනකන් එකතු කරන එක අපිට කරදරයි. එහෙනම් මේකේ තියෙන සුදුසුම ක්‍රමය මොකක්ද? අන්න මේ විදිහට ගුණ කරගන්න ක්‍රමය. එහෙනම් මේකේ පළවෙනි ක්‍රමය හරියන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි ක්‍රමය හරියන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න අංක 1 හදන්න තියෙන හොඳම විදිය ඒක. ඊපස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් 15 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 15 වෙනි ත්‍රිකෝණ කිව්වොත් 15 16න් ගුණ කරනවා. කරලා දෙකට බෙදනවා. මේකයි සිද්ධිය. 16 16 ගුණ කරලා දෙකට බෙදනවා. මේක ඉතින් හදලා පුතාලට මෙතන 16 දෙකට බෙදනවා. 16 දෙකට බෙදනහම 8යි 8 වරක් 15 120යි. ආ එහෙම ගන්න බැරි අයට මේක වා දීර්ඝ ගුණ කරගන්න. 16 15ෙන් ගුණ කරනවා. 6 වරක් 5යි 5 තුනෙන් මෙතනින් 8යි මෙතනින් 6යි මෙතනින් 1යි 0යි මෙතනින් 4යි 2යි 240ක් වෙනවා. නේද? මෙතනින් එනවා 240ක්. 240 දෙකට බෙදන්න කොච්චර දෙන්නේ 120යි. ඉතින් මම මේ ප්‍රශ්නේ ඔයක වඩා කියලා දෙන්න. මට 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වුණ නම් 4 5 ගුණ කරලා දෙකට බෙදන්න. ඊපස්සේ මට 5 වෙනි කෙනා සමා වෙන්න 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වුණ නම් 20 21 ගුණ කරලා දෙකට බෙදන්න. 80 වෙනි කෙනා වුණ නම් 80 81 ගුණ කරලා දෙකට බෙදන්න. 100 වෙනි කෙනා වුණ නම් 100 101 ගුණ කරලා දෙකට බෙදන්න. 25 වුණ නම් 25 26 ගුණ කරලා දෙකට බෙදන්න. දැන් ඔයා හොඳට අහගන්න මම කියලා දෙන්න හදන ඊළඟ ප්‍රශ්නේ. මොන මම අර ගණන් ටික හදන විදිය කිව්වා. දැන් ඔයා ඉතින් ඔයාගේ රාජකාරියේ තියෙන මේ ටික සම්පූර්ණ කර ගන්න ඕන ඔයා. දැන් ඊට පස්සේ බලන්න මේ කතාව. මම දැන් ඔක්කොම ටික හදන්න ගියොත් වීඩියෝ එකේ වෙලාව ගොඩක් වැඩි වෙනවා. ඒකුණත් ඔයාලට කරදරයි. හරි අහගන්න. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා 1 සිට 10 තේ පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. ඔන්න කතාව. 1 සිට 10 තේ 10 තෙක් 1 සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යාවල එකතුව මම මෙහෙම කියන්නේ මෙහෙම හොදේ 1 2 3 4 අද වෙන එක මෙහෙම ලියා ගමු 1 2 3 4 5 6 7 8 9 10 මොන මොන 10 වෙනකන් එකතුව කරන්නේ හරි දැන් ඕක ගත්තා කියන්නකො ප්‍රශ්න එක කිව්වොත් 1 සිට 100 තෙක් හොයන්න ඕක ලියන්න ගියමත් වෙලා යනවනේ නිසා ඔහොම හදන්න නැතුව මෙයාගේ උත්තරේ ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා හොඳට අල්ල ගන්න ක්‍රමයක් මේක කියන්නේ අපිට කියන්නේ 1 ඉඳලා 10 වෙනකන් එක හරියටම අල්ල ගන්න පොඩි කතාවනේ හරිද පොඩි ළමයි මේක හරියටම අල්ල ගන්න මෙතන තියෙන අවසාන කෙනා 10 නේ 1 සිට 10 දෙන්නේ ඔයා කරන්න එතන 10 හින්දා 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව ඔයා කරන්න එතන 10 නිසා ඒ කියන්නේ ඒ තියෙන 10 ගුණ කරනවා 11 හරියට තේරුම් ගන්න 1 සිට 10 දෙන්නම් 10 ගුණ කරනවා 11 බෙදනවා දෙකෙන් නැවත කියනවා මෙතන 10 නම් 10 11 ගුණ කරනවා දෙකෙන් බෙදන්න 10 11 ගුණ කරගත්තාම 110යි දෙකට බෙදනහම චෝට් ළමයි මේ 55යි ඔහොම තව එකක් කියලා දෙන්න වාඩි අහන්න කියන්නකෝ 1 සිට 20 තෙක් එකතුව 1 සිට 20 තෙක් එකතුව 1 සිට 20 තෙක් එකතුව නම් අනේ ළමයි මෙහෙම හදන්න බෑනේ නේ මෙහෙම ලියලා අවසානයේ 20 වෙනකන් එකතු හොයන්න බෑ හොඳම ක්‍රමය තමයි 20 ගුණ කරනවා 21 එකෙන් බෙදනවා දෙකෙන් ඇයි එහෙම ගත්තේ මේ බලන්න මෙතන තියෙන්නේ 20 නම් 1 සිට 20 දෙක සංඛ්‍යාවල එකතු වුණා නම් හරිද වා කරන්න ඕන 20 21 එකෙන් ගුණ කරලා දෙකට බෙදන්න හරියටම තේරුම් ගන්න කතාව වාට 20 වෙනකන් එකතු වුණාම නිසා 20 21 එකෙන් ගුණ කරලා දෙකට බෙදනවා මේකේ අවසාන ප්‍රතිඵලය එන්නේ මේක හිතින් හදන්න පුළුවන් නම් වැඩක් නැහැ හරි වෙලෙසේ කියලා පේනවා 22 කට බෙදනවා 10යි 10 වරක් මෙතන 22 කට බෙදනවාම 10යි 10යි 10 වරක් 21 210යි එහෙම කරන්න බැරි කෙනෙකුට 20 21 කින් ගුණ කරගන්න නම් 21 20 කින් ගුණ කරගන්න දැන් මෙතන බිඳුවයි මෙතන 2යි මෙතන 4යි 420යි ඒක දෙකට බෙදන්න කොච්චර දෙන්නේ මෙන්න මේ විදිහට හරි තේරුම් ගන්න මේ කතාව මෙතනින් යනවා 210ක් කියලා යනවා. මට ඕකයි තියෙන්නේ. තව එකක් කොහොමද කියලා දුන්නොත්. හරි මම තේරුම් අරගෙන පොඩ්ඩක් කරගන්න. 1 සිට 100 තෙක් එකතු කරලා ප්‍රශ්නාංක 7 1 සිට 100 තෙක් එකතු කරලා 1 සිට 100 තෙක් එකතු කරනවා. එකතු කරලා හදන්න බෑ කියලා හොඳටම තේරෙනවා 100 ගුණ කරනවා 101 කරලා දෙකට බෙදනවා මෙයා ගුණ කරගත්තාම එන ගාන හරිම ලේසියෙන් ලියාගත්ත හැකි
එකසිය එකයි අකට බිදු දෙකක් නෙන්න ඇයි සංඛ්‍යාවක් සීයෙන් ගුණ කරන ගේතර ප්‍රශ්නයක් නෙවෙන්න එකසිය එක ලියල අකට බිදු දෙකක් දා දැන්නම් මෙයා දෙකට වෙදන්න ඕනේ මේක හිතින් හදන්න පුළුවන් අය එහෙම යන්න නැත්නම් අපි මෙහෙම හදා ගන්න දෙකට වෙදනවා මේකට 5යි 10යි 2යි මේකට 0යි 0යි එකක් විතරයි එතනින් යනවා 10යි 10ට 5යි කරව ගන්න 5යි පස්සට එක 10යි තමයි මේ බිඳුවයි ආපහු වෙන්නේ 550ක් යනවා කියන්නේ හරි. අපි තලා පොඩි ළමයින්ට මම කියපු කාරණේ තේරෙන්නද කියලා ඒ කියපු දේ පැහැදිලිද කියලා අපි ඔහොමම ඔයාලට හත්වන බිඳුවේ තියෙන අවසන් ප්‍රශ්න වල 38 වන ප්‍රශ්නෙත් කියලා දෙනවා. ඒකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පද ආශ්‍රිත ගැටලුවක්. අච්චුතේ කියනවා වඩා ගොඩාක් ප්‍රශ්න මම තේරුම් ගන්න මෙතන උත්සාහ කරා. ඒක ගොඩක් මේක තේරුම් කරගෙන යන්න මේ ගමන. බලමු ඊළඟ රටේ ඒ ප්‍රශ්නේ කියවලා බලන්න. හරි මේක තියෙනවා 38 වෙනි ප්‍රශ්නේ තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පද ආශ්‍රිත ගැටලුවක් කියලා. මෙන්න මේ ප්‍රශ්නයක් තියලා තියෙනවා මේ විදිහේ. තේරුම් ගන්න. ප්‍රශ්නයක් තියලා තියෙනවා දෙක ගුණ කිරීම 3. තේරුම් ගන්න ප්‍රශ්නේ දෙක ගුණ කිරීම 3. ප්‍රශ්න තියෙන්නේ බලන්න පළවෙනි ප්‍රශ්නේ. හරි වැදගත් ප්‍රශ්නයක් දෙක ගුණ කිරීම 3. මේ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. හරිද? පන්ති ආපු වෙන පුළුවන් මොන වෙලාවක මම මේ දියුත් දෙනවා ඔයාලට අතෝ. තේරුම් ගන්න. ඒ නිසා ප්‍රශ්න ලියන්න නගලන්න එපා. ප්‍රශ්න අංකය දාලා උත්තරේ ගන්න. දෙක ගුණ කිරීම 3 මගින් සොයන්නේ කීවර ත්‍රිකෝණ සංඛ්‍යාවද? ආ හද ප්‍රශ්නයක් නේ. ඉතින් ගමු දෙවෙනි ප්‍රශ්නෙත් ඒ වගේම තියෙනවා. 12 ගුණ කිරීම 13 බෙදීම 2 මගින් සොයන්නේ කීවර ත්‍රිකෝණ සංඛ්‍යාවද? අද ගන්න විදිය බලන්න. මේ ආවේ අපි කලින් මේ තියෙන කලින් කතා කර කර හිටපු ප්‍රශ්නේ අනුරූප විදියක් මේ දෙකෙන් හොඳට මම මේ කියන දේ තේරුම් ගන්න මේ දෙකෙන් පොඩි කෙනා හොයා ගන්න පොඩි කෙනා මෙයා මේකේ පොඩි කෙනා මෙයා උඩ ඉන්න දෙන්නගේ පොඩි කෙනා හොයා ගන්න නැවත කියන උඩ ඉන්න දෙන්නගේ පොඩි කෙනා හොයා ගන්න මේකේදී උඩ ඉන්න දෙන්නගේ පොඩි කෙනා දෙක නිසා මේකේ උත්තරය දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව හරියටම තේරුම් ගන්න දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව මේ දෙන්නගෙන් පොඩි කෙනා 12 නිසා මේ හොයන්නේ 12 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හරි හරියටම කරගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා ප්‍රශ්න වලට උත්තර ලියලා පුරුදු වෙන්න ඕනේ අපි ඒක තමයි හොඳට තේරෙන්නේ තාතා පුනරීක්ෂණ අභ්‍යාසයක් දාන්න අපි දැන් චොට්ටක් බලමු පොඩි ළමයි මෙහෙම අපි නිකන් බැලුවොත් ප්‍රශ්න අංක 14 වගේ කෙනෙක් ප්‍රශ්න අංක 14 ප්‍රශ්න 14 ප්‍රශ්න කරද්දකුත් තියෙනවා ඒකත් ඔහොම හදන්න 50 ගුණ කිරීම 51 751 නෙමෙයි වෙන්න ඕනේ 50 ගුණ කිරීම 51 වෙන්න ඕනේ 751 නෙමෙයි 50 ගුණ කිරීම 51 මගින් සොයන්නේ ඒකෙත් පොඩි කෙනා බැලුවා පොඩි කෙනා 50 එහෙනම් මේ හොයන්නේ 50 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොඳට තේරුම් ගන්න මේ හොයන්නේ 50 වන ත්‍රිකෝණ සංඛ්‍යාව අපි චොට්ටක් බලුවා 17 හොඳට තේරුම් ගන්න. 17 තියෙන්නේ 18 ගුණ කිරීම 17. බෙදීම දෙක. මෙතනදී දැන් අරගෙන මේක කලින් හදපු ගණන් තුනේම ප්‍රවෘතරේ මුල් කෙනා හිට පුරුද්දට මේකෙන් මුල් කෙනා රවුම් කරගන්න එපා. අපි චෝටි කෙනායි බලන්න ඕනේ. මේවා මාරු කරලා දෙන්න පුළුවන්. අපි කොහොම තේරුණාද බලන්න ඒකොට මේවා මාරු කරලා දෙනවා. අපි කොහොම තේරුම් ගන්නේ කියලා බලන්න. මේ බලන්න. හොඳට තේරුම් ගන්න. මේ දෙන්නගේ අපි හැම විටම වාර කිව්වේ චෝටි කෙනා රවුම් කරන්න. එහෙනම් 18 වතාවක් 17 14 රවුම් කරනවා. ප්‍රශ්න උත්තරේ මේ 17 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. අන්න හරියට තේරුම් ගන්න. මේ ප්‍රශ්න ටික හදන්න. ඔයා සම්පූර්ණයෙන්ම චෝට් එකට අප්ලෝඩ් කරගෙන ඒක හදලා ඊට පස්සෙ ඔයා මම ඔයාලට ලබා දුන්න පළවෙනි පාඩමට අදාළ චෝට් එකක් හදන්න. ඊට පස්සේ ඒක තේරුම් කරලා දෙන්න. ඔයාලා ඒක කතා කරන් පස්සේ. එහෙනම් මේ කොටස අදින් අවසන් කරනවා.